आयुबोवन सुबह संध्या वक्वेवा ओबे सेल में दिन आटे कोलंबो विश्वविद्यालय नीति बेटे तुलाव संवाद खावे विषय अंतर्जाले हरहाम में उन लाभन तुलाव मार्गगत सम्मेलने प्रथम अधेरे संधा सहभागी विषय न ओबे सेल में दिन आवा आपे इदामत गौरवनीय तो में वैरिस ढांटे बिलिगन्ना ओबे दानवा තුලාව කියලා කියන්නේ බොහෝ අවස්ථාවන් වලදී සමාජයේ ඉන්න බොහෝ දෙනෙකුට නෛතික සහ දේශපාලනික වශයෙන් ඉදමත් වැදගත් වෙන කරුණු කාරණා සම්බන්ධයෙන් වටිනා විද්වත් කතිකාවක් රාශියක් නිර්මාණය කරන්න දායකත්වය ලබා දුන් ඉදමත් වැදගත් තෝතැන්න. ඒ වගේම තමයි මෑත කාලීනව අපිට හැකියාව ලැබුණා හිටපු මැතිවරණ කොමසාරිස්වරයා වන මහින්ද දේශප්‍රිය මහත්මයා සමග එකතු වෙලා පහුගිය මහමැතිවරණ සමයේ සහ එම මහමැතිවරණයේ පැවැත්වීමේ නෛතික පසුබිම සම්බන්ධයෙන් පවා වටිනා අදහස් මාලාවක් ඔබ වෙත රැගෙන ඉන්න. ඉතින් ඒ වැඩසටහනෙම තවත් එක් පියවරක් විදිහට තවත් එක් අධ්‍යයනයක් විදිහට අද දවසේ අපි සූදානම් රටේ නීතිය සම්බන්ධයෙන් අධ්‍යාපනයක් ලබන රටේ නීතිය සම්බන්ධයෙන් වැදගත් මතවාදයක් දැරිය හැකි නීති ශිෂ්‍යයන්ට මෙම තුලාව සංවාද වේදිකාවේ ඉදහසර වෙන් කරන්න. ඒ පරමාර්ථයත් සමග අද දවසේ අපි සූදානම් මේ වැඩසටහන ආරම්භ කරන්න. ඉෂාන් උතර්ෂේ වගේමයි නීති විද්‍යාර්ථීන් ලෙස සමාජ නෛතික රාමුවක් තුළ සමාජ විවාද කතා කළ යුතු මාතෘකා සමාජ කතිකාවතර ගැනීමත් මේ තුලාව සංස්කාරක මණ්ඩලයේ එක් ප්‍රධානම අරමුණක් වෙනවා. මේ මොහොතල අදාළව විසින් සංශෝධන පිළිබඳව අපි කතා කරනවා වගේම ඒ මොහොතල අදාළව නීති ශිෂ්‍යයන් පෙරන සමාජ වගකීම ජාතික යුතුකමක් තිබෙනවා. ඒ යුතුකම ඉටු කිරීමත් මේ තුලාව සංස්කාරක මණ්ඩලයේ මූලික අරමුණක් වෙනවා. ඒ වගේම මේ සඳහා අවශ්‍ය වේදිකාව හැකි දියුණුව මට්ටමින් හැකි දියුණුව මට්ටමින් සංවිධානය කරන්න තුලාව සංස්කාරක මණ්ඩලයේ අපි උත්සාහ දරනවා. නීති පීඨ සිසුන්ට ස්වාධීන අදහස් සරහා දියුණු සංවාද ගොඩනගන්නත් ඒ අවශ්‍ය කුසලතා වර්ධනය කරන්නත් ඊට අවශ්‍ය පදනම සකස් කිරීමත් තුලාව අපේ ප්‍රධාන අරමුණක් වෙනවා. ඒ වගේම විශේෂ කාරණයක් තමයි ගතානුගතික විශ්වවිද්‍යාල ශිෂ්‍යයා වෙනුවට 21 සියවස සමග ගැටෙමින් යහපත් පුරේසි වගකීමක් ඉටු කරන විශ්වවිද්‍යාල ශිෂ්‍ය පරම්පරාවක් ගිහි කරන්න මේ තුලාව සංස්කාරක මණ්ඩලය විසින් මෙහෙය ලබන තුලාව සංවාද කව සහ තුලාව ප්‍රයත්නන් ඊට අවශ්‍ය පදනමක් සකස් කරයි කියන එක අපි බලාපොරොත්තු වෙනවා. අවසන් වශයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන එකම නීති පීඨය කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨයේ තිබෙන මෙම තුලාව හේතු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි මෙහි නීති පීඨයට හිමි නිසිතැන ඔසවා දමමින් එහි ඇති ප්‍රගතිශීලී මතවාද සමාජයට සමාජගත කිරීමත් අපි බලාපොරොත්තු වන ප්‍රධාන කාරණයක් වෙනවා. ඒ වගේම මේ හැකරන හැම කාර්යයක්ම තුලාව සංස්කාරක මණ්ඩලයේ විසින් ඉහළ ප්‍රමිතියකින් යුක්තව නීති සසුන්ගේ සලදා වර්ධනය කරමින් ඉදිරියට කරගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. संशोधन परिचिन्य देशपालनिक नैतिक दिशानति निश्य किरीमहिला मट्टमे बलपैमा නිශ්චිත මොහොතේ පවා ලංකාව ඇතුලේ දේශපාලනික වශයෙන් වඩාත්ම විවාදාත්මක මාතෘකාව බවට පත් වෙලා තියෙනෙත් එවන් වූ ව්‍යවස්ථා සංශෝධනයක්. ඒ තමයි යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඉතින් මෙම පනත් කෙටුම්පත ඉකුත් සැප්තැම්බර් 22 වන දින තමයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. එතෙන් පටන් මෙම පනත් කෙටුම්පතට අදාළව පෙත්සම් 39ක් වැනි විශාල ප්‍රමාණයක් විවිධ පාර්ශවයන් විසින් විවිධ නෛතික කරුණු මත පදනම් කරගනිමින් ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ යම්කිසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකටම වැඩිම පෙත්සම් ප්‍රමාණයක් ඉදිරිපත් වෙච්ච ඉතිහාසයේ පළවෙනි අවස්ථාව විදිහටත් මෙම 20 වන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දක්වන්න පුළුවන්. මෙම පනත් කෙටුම්පත හරහා මූලිකව කතාබහට ලක් කරන්නේ 19 සංශෝධනෙන් සීමා කිරීම වලට ලක් වෙලා තිබුණු විධායක ජනාධිපති ධූරයේ බලතල සම්බන්ධයෙන්, ඒ වගේම තමයි අමාත්‍ය මණ්ඩලයේ වගකීම් සහ බලතල සම්බන්ධයෙන් වගේම ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වෙනස්කම් රාශියක් මෙම යෝජිත පනත් කෙටුම්පතේ ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් සමාජින්න විවිධ මතවාද සමාජයේ විවිධ කණ්ඩායම් විවිධ අදහස් ඉදිරිපත් කරද්දී අපි සූදානම් රටේ නීති ශිෂ්‍යයන් මොන වගේ අදහසක් දරනවාද කියලා ඔබට ඉදිරිපත් කරන්න. ඉතින් ඉන්ෆා දෙමළ මාධ්‍යෙන් ඔබට මේ සම්බන්ධයෙන් හැඳින්වීමක් කරයි.
In fact, தற்போதைய சூழ்நிலையில் நாட்டில் அரசியலமைப்பு ரீதியாக மிகவும் பேசு பொருளாக மாறியுள்ள விடயமே உத்தேசிக்கப்பட்டுள்ள 20வது திருத்தமாகும். அந்த வகையில் கல்விசார் நோக்கத்தின் அடிப்படையில் உத்தேசிக்கப்பட்டுள்ள 20வது திருத்தம் சம்பந்தமாக சட்ட மாணவர்கள் என்ற அடிப்படையில் சமூகத்தின் மத்தியில் எத்தி வைக்கக்கூடிய பணி எம்மை சார்ந்ததாக காணப்படுகின்றது. அந்த வகையில் சமகாலத்தில் சமூக பேசு பொருளாக விடயம் ஒன்றில் சட்ட மாணவர்கள் என்ற அடிப்படையில் தங்கள் நேரடி ஈடுபாட்டை மேற்கொண்டு ஆன்லைன் மூலம் சமூகத்துக்கான கருத்துக்களை வெளிப்படுத்தும் இந்த முயற்சி சட்டபீட வரலாற்றில் முதல் தடவையாகும். அதன் அடிப்படையில் உத்தேசிக்கப்பட்டுள்ள 20வது திருத்த மசோதா மற்றும் புதிய அரசியலமைப்புக்கான நோக்கங்கள் ஏற்பாடுகள் என்ற தொனிப்பொருளின் கீழ் கொழும்பு சட்டப்பீடத்தின் மாணவர்கள் பல்வேறு உப பிரிவின் கீழ் இந்த உத்தேசிக்கப்பட்டுள்ள 20வது திருத்தம் சம்பந்தமாக தமது கருத்துக்களை தெளிவுபடுத்த காத்திருக்கிறார்கள். தரிசி ஸ்துதி. இன்ஃபாக் அப்பி தன் சுகுதானம் வென்னே மிம சாகச்சாவ ஆரம்பகரானை இட பிரதமேன் அது தவசே மீ சாகச்சாவிட்ட அதஹஸ் தக்வன் இதிரிபத்வன சீலம தினாட புஞ்சி மதக் கிரிமக் நவதத் கரணா ஏதமை ஒபே வடின அதஹஸ் இதிரிபத் கரண்ண ஒபட லபென்னே வினாடி ஹதுரக் வெனி கால சீமாவக் இதின் அது தவசே அதஹஸ் இதிரிபத் கரண்ண ஒப ஹம கெனிக்ம ஏ சம்பந்தின் ஒபே காலே சம்பந்தின் இதாமத் சலகிலி மத்தியதுய் எவகெம தமை ஒப தக்வன ஒப இதிரிபத் கரண்ண அதஹஸ் சல சம்புர்ண வகக்கீ දරියුත්තේ ඔබ මොකද ඒ ඔබේ පෞද්ගලික මතවාදයේ හෝ අදහස නිසා ඒ වගේම හැම කෙනෙක්ම තමන් අදහස් ඉදිරිපත් කිරීමේදී කිසිඳු දේශපාලනික පක්ෂයකට කිසිඳු දේශපාලනික කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට ඉලක්ක කර නොගනිමින් ඒ අදහස් ඉදිරිපත් කිරීම සිදු කළ යුතුයි. ඔව්. ඉතින් දැන් අපි සූදානම් මේ සාකච්ඡාව ආරම්භ කරන්න ප්‍රථමයෙන්ම අපත් සමග අදහස් එකතු කිරීමට එකතු වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ නීති ශිෂ්‍ය ප්‍රනීතා බණ්ඩාරනායක. ප්‍රනීතා බොහොමත්ම ස්තුතියි තරුෂිල ඔබ ලබා දුන් අවස්ථාවට. 1978 දෙවන ජන රජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිහා බැලුවාම අපිට පේන ප්‍රධානම ලක්ෂණයක් තමයි මෙන්න මේ ජනාධිපති ධුරය කියන කාරණය. මේ සම්බන්ධයෙන් ආරම්භයේ පටන්ම විවිධාකාරයේ විවේචන ඇති වෙලා තියෙන බව අපිට දකින්න පුළුවන්. 19 වෙනි සංශෝධනයේ යටතේ මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නැතුව අගමැතිට වැඩිමනත් විධායක බලතල ලබා දීම තුලින් ජනාධිපතිවරයාගේ බලතල යම් ආකාරයකට සංවරණය කිරීමක් සිද්ධ කරලා තියෙනවා කියලා අපිට පේනවා. කොහොම වුණත් යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ යලිතරක් ජනාධිපති ධුරයේ බලතල පුළුල් කරන්න යනවා කියලා මේ දවස්වල ලොකු සමාජ කතිකාවතක් ඇති වෙලා තියෙනවා. එතකොට ඒ කතිකාවත ආශ්‍රිතව මෙන්න මේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වෙනි ව්‍යවස්ථාව ආශ්‍රිතව මගේ අදහස ඔබට ඉදිරිපත් කරන්න තමයි මම මේ අවස්ථාවේදී සූදානම් වෙන්නේ. අපේ 1978 දෙවන චන්ද්‍රජ ව්‍යවස්ථාව සමස්තයක් විදිහට දිහා බැලුවාම අපිට පැහැදිලිව පේනවා නෛතිකව සහ දේශපාලනිකව වග කියන්න ජනාධිපතිවරයාට යම්කිසි බන්ධනීයත්වයක් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කරලා තියෙනවා කියන කාරණේ. මේ දේශපාලන වගකීම 4A ව්‍යවස්ථාව යටතේ ජනතාව සම්බන්ධයෙනුත් 33A ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙනුත් පවතිනවා. යෝජිත සංශෝධනයේ මගින් මේ ව්‍යවස්ථා දෙකටම කිසිම බලපෑමක් සිදු කරලා නැහැ නිසා අපිට පේනවා ජනාධිපතිවරයා තවදුරටත් දීගුටම දේශපාලනික වශයෙන් වගකීමකට යටත් වෙනවා කියලා. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ මේ ජනාධිපතිවරයාගේ නෛතික වගකීම සම්බන්ධයෙන්. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමන්ගේ මුක්තිය සම්බන්ධ කාරණාවලදී හැරෙන්න අනිකුත් හැම අවස්ථාවකදීම ජනාධිපතිවරයාට නෛතික වගකීමක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. 19 වෙනි සංශෝධනයේ යටතේ ජනාධිපතිවරයා සතු මෙන්න මේ මුක්තිය බොහොම සීමා කිරීමකට ලක් කරලා තිබ්බත් මේ යෝජිත 20 වෙනි සංශෝධනයේ යටතේ ඊටමත් සුළු ව්‍යතිරේකී ප්‍රතිපාදනයන්ට යටත් වෙලා විශාල මුක්තියක් ජනාධිපතිවරයාට ලබා දෙන එක යම්කිසි ආකාරයක ගැටලුවක් නිර්මාණය කරනවා කියලා මම පෞද්ගලිකව තර්ක කරන්න කැමතියි. මොකද දැන් අපි ගත්ත 2018 පාර්ලිමේන්තු විසිරුවා හැරීම පිළිබඳ නඩු තීන්දුවේදී ශ්‍රේෂ්ඨ අධිකරණයේ පැහැදිලිවම ප්‍රකාශ කරනවා ජනරජයේ රාජනායකයා වුණත් ජනාධිපතිවරයා පවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නිර්මාණය කරපු ආයතනයක් වීම නිසා ඌ අනිවාර්යයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් විය යුතුයි කියන කාරණේ. මේ අවස්ථාවේදී ඉදිරිපත් වන ප්‍රධාන තර්කයක් තමයි මේ රාජනායකයා වශයෙන් ජනාධිපතිවරයා ගන්න මේ වගේ තීරණ සම්බන්ධයෙන්
වර්තමාන නෛතික තත්ත්වය යටතේ නීතිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම පෙත්සම ගොනු කරන්න තියෙන හැකියාව මගින් මේ ජනාධිපති ධූරයේ පවතින වැදගත්කම තර්ජනයට ලක් වෙනවා කියන කාරණේ. නමුත් ඒ සම්බන්ධයෙන් මගේ පෞද්ගලික මතය වෙන්නේ අපි ගත්තොත් අර ෆසිසැතිරව නීතිපති නඩුවේදී අධිකරණය මෙහෙම ප්‍රකාශ කරනවා මේ 126(2) ව්‍යවස්ථාව වර්තනී රූපණය කරද්දී රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපතිවරයා සිදු කරන ක්‍රියා සහ වෙනත් පරිපාලනමය ක්‍රියා අතර වෙනසක් දකින්න බැරි නිසා රාජ්‍ය නායකයා විදිහට ජනාධිපතිකරණ පරිපාලන ක්‍රියා සියල්ලම 126 ව්‍යවස්ථාවේ විෂයපතේට අදාළ විය යුතුයි කියන කාරණේ. ඒ අනුව මම කියනවා එහෙම නොසලකා හිටියොත් ඒ කියන්නේ 20 සංශෝධන යටතේ එහෙම නොසලකා හිටියොත් නීති ආධිපත්‍යය ඉහළින් ජනාධිපතිවරයාව තැබීමක් සිද්ධ වෙනවා කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ඒ අනුව මේ මං කියන්නේ වර්තමාන නීති තත්ත්වය යටතේ ජනාධිපතිවරයාගේ යම්කිසි විධායක හෝ පරිපාලන ක්‍රියාවක් ආශ්‍රිතව මූලික අයිතිවාසිකම් නඩුවක් විභාග කිරීම තුළින් අධිකරණය විසින් සිද්ධ කරන්නේ අත් වශයෙන්ම ජනාධිපතිවරයාගේ විධායක බලය හෝ හුස්සතු වෙනත් බලතලයක් සීමා කිරීම නෙමෙයි. ඒ වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන අතරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලවාදය සහ නීති ආධිපත්‍ය සුරක්ෂිත කරන්න උත්සාහ ගන්නවා කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. කොහොම වුණත් මට අවසාන වශයෙන් කියන්න තියෙන කාරණේ තමයි කරුණාතිලක ඉදිරිව දයානන්ද දිසානායක නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා වගේ මේ විනිර්මුක්තිය කියන සංකල්පය මගින් ආරක්ෂා කරන්නේ අදාළ ක්‍රියාව නෙමේ ක්‍රියාව සිදු කරන්න පමණක් වීම නිසා මේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනය යටතේ නැවත වරක් ජනාධිපතිවරයාට විනිර්මුක්තියක් හිමිවීම තුළින් ඔහුගේ බලතල අසීමාන්තික ලෙස වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණේ මම අවසාන වශයෙන් මගේ පෞද්ගලික මතය විදිහට ඉදිරිපත් කරන්න කැමතියි. ස්තුතියි දර්ශි. ඔව් මෙහෙවින්ම ස්තුති අන්දනා ප්‍රණීතට. ඇයි දම හොඳ විග්‍රහයක් ඉදිරිපත් කළා ජනාධිපතිතුමාගේ මුක්තිය සම්බන්ධයෙන් 20 ව්‍යවස්ථා සංශෝධන ඇති වෙලා තියෙන ගැටලු සම්බන්ධයෙන්. මීළඟට ඉංග්‍රීසි මාධ්‍යෙන් අදහස් ඉදිරිපත් කිරීම සඳහා අපි කැමැති එකතු කරගන්න හිරුදිනී වික්‍රමනායක. හිරුදිනී. Yes, Tarashi. As Pranitha already mentioned, the crux of the proposed 20th Amendment is to take away many fundamental values that had been already incorporated by the 19th Amendment to the Constitution in 2015. So with the time restriction today, I'm not going to talk in length about the other aspects. So basically, I'm focusing on the presidential immunity. When talking about the presidential immunity, we cannot forget Article 35 of the Constitution. Basically, this Article 35 of the Constitution, according to the existing law, stipulate that no one can institute any criminal or civil proceeding against the executive president for anything done or omitted to be done by the executive president, either in his official or private capacity. Then again, this provision is subject to a very important exception, because these exceptions stipulate that nothing in this paragraph will be construed against as to restrict the right of a citizen to make a fundamental right application against the Attorney General in case of a fundamental right infringement with respect to anything done or omitted to be done by the Executive President in his official capacity. Personally, I believe this is one of the most progressive approaches assimilated to the Constitution by the 19th Amendment when concerning the fundamental rights which had been given to the citizens, because Article 126 basically stipulate this right where the citizens, even the citizens, can challenge the executive president, and this right had been widely exercised, especially during the former government, against the former executive president in case of the 2018 parliament dissolution case, and also in the case where the inaction preceding to the Easter Sunday attacks arose. Again, this right was exercised and challenged the executive president in those instances. But sadly, in the 20th proposed amendment, we can see how this Article 35 had been repealed. In this proposed amendment, basically, the president had been immune from all types of legal proceedings, and also the right of the citizen as to take a fundamental right petition against the Attorney General for anything done or omitted to be done by the executive president has been widely cut off. And I think this is kind of a position which raises red flag in light of the
presidential accountability to the citizens. Because when concerning the president's accountability, we can see two utmost important remedies available for the citizens in the Sri Lanka in case of a violation of the constitution by the executive president. Number one remedy is the impeachment of the president. But we know impeachment of the president is an onerous procedure because it requires the approval of 150 parliament members along with the Supreme Court trial. So this is, we know, about a very burdensome procedure. The second remedy is, as we already mentioned, challenging the executive president in case of a fundamental right infringement. So this is the, in the current context, this is the only pragmatic and easily be done remedy. But if the 20th proposed amendment is going to, you know, cut off this sole remedy, which is pragmatically available to all the citizens, I would rather say it suggests a mockery of democracy. And then again, we can see in several instances, there had been several debates that had been argued against this position of the 20th proposed amendment, because, you know, amendment basically should retain the valued democratic values that had been already incorporated in the constitution, while it rather should introduce changes which are essentially enriching the democratic values of the Republic of Sri Lanka. So with the time restriction, I would, you know, conclude, I would like to conclude my presentation. But last but not least, I would like to admit one last thing. That is that the 20th Amendment, we have to praise the good approaches that had been suggested by the 20th Amendment. We have to retain those good values, but we have to just think thoroughly and seriously about some dangerous, you know, kind of procedures and kind of changes that had been proposed by the 20th Amendment, which could hinder the democratic values of the Republic of Sri Lanka. Over to you. Yes, thank you very much, Hirudini, for your quite pretty and really informative thing. Neelangata, api sudanam venne, ilanga adhasa vetha yomu venne, mima adhasa dakwanne kolma vishwavidyalaya neethi peethaye neethi shishya Sahan Ginige. Sahan? Sutita Rishi, mama avadhana yomu karanne agramathwaraya athuluwa අමාත්‍ය මණ්ඩලයේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ බලය සම්බන්ධව ඉතිරිවන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කටුම්පත් දන් ස්ථාවරය ගැන වත්මන් අනුක්‍රම ව්‍යවස්ථාව සහ 21 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කටුම්පත් අග්‍රාමාත්‍යවරයා පත් කිරීම සම්බන්ධයෙන් දරන්නේ බොහෝ දුරට සමාන අදහසක් පාර්ලිමේන්තු විශ්වාසය උපරිම පමණින් නැතේ ජනාධිපතිවරයා විශ්වාස කරන මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුතු බව ව්‍යවස්ථා මේ අවස්ථා දෙකේදීම දක්වනවා විශේෂයෙන් අකුරුත අර්ථ නිරූපණයකදී ජනාධිපතිවරයාගේ මතය කියන අදහස මෙතනදී සමාන තත්වයක් දරන බව පැහැදිලි විශේෂයෙන්ම ද්විපක්ෂ ආධිපත්‍ය ක්‍රමයෙන් පිළිහෙන පසුබිමක තෙවන පාර්ශවීය පක්ෂ මැදිහත් වීමක් තුළ ව්‍යවස්ථාදායකයේ බලය පිළිබඳ ගැටලුකාරී අවස්ථාන් මතු කිරීමට දරන උත්සාහයන්හිදී ස්ථාවර ආණ්ඩුවක් පවත්වා ගැනීම වෙනුවෙන් වන ආවරණයක් විදිහට තවදුරටත් ආණ්ඩුකම විශ්වාස සංශෝධනයන් මෙම තත්ත්වය පවත්වා ගැනීම පවත්වාගෙන යාමට උත්සාහ දරන බව අපට පෙනී යනවා කෙසේ වෙතත් මේ හැරුණකොට වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සාපේක්ෂව මෙම ශීර්ෂයටදී වෙනස්කම් කිහිපයක්ම 21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කිටුම්පත යෝජනා කරන බව අපිට හඳුනගන්න පුළුවන් කැබිනට් අමාත්‍යවරුන් අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයන් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම සම්බන්ධව 21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කිටුම්පතේ 44.1 45.1 සහ 46.1 ව්‍යවස්ථා දක්වනවා. එහිදී ජනාධිපතිවරයා එම පත්වීම් සිදු කිරීමේදී අවශ්‍ය නම් අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීමකින් අනුතුරුව එකී පත්වීම් සිදු කළ හැකි බව දක්වනවා. නමුත් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ විදිහට අගමැතිවරයාගේ අදහස් විමසීම අවශ්‍යයි හැඟෙන්නේ නම් පමණක් ජනාධිපතිවරයා එලෙස ක්‍රියා කිරීමට අවස්ථාව දෙන්නේ අමාත්‍යවරුන් සංඛ්‍යාව අමාත්‍යංශ සංඛ්‍යාව සහ ඒ අමාත්‍යවරුන්ගේ විෂයපතේ තීන කිරීමේදී පමණයි. ඒ හැරුණකොට කැබිනට් අමාත්‍යවරු කැබිනට් නොවන අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කරන සෑම අවස්ථාවකදීම අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත එම පත් කිරීම සිදු කළ යුතු බව වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතා පැහැදිලිව දක්වනවා. ඊට අමතරව
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 49 ව්‍යවස්ථා යටතේ වැඩ බලන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත සිදු කළ යුතු වුවත් නමුත් යෝජිත 21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කිටුම්පතේ 50 ව්‍යවස්ථා යටතේ ඒ හුදෙක්ම ජනාධිපතිවරයාට සිය අභිමතය පරිදි පත් කළ හැකි බව දක්වනවා ඒ වගේම 19 අනුගම ව්‍යවස්ථා සංශෝධනයේ කැබිනට් අමාත්‍ය ධුර 30 සීමා සහ එසේ නොවන අමාත්‍ය ධුරයන් හේතුව 40 සීමාව නොඉක්ම විය යුතු බව ඉතා ප්‍රගතිශීලී ප්‍රතිපාදනයක් ලෙස 46 එක ව්‍යවස්ථාවට එකතු කරනවා නමුත් අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාත්මක සීමා කිරීමක් 20 අනුගම ව්‍යවස්ථා සංශෝධන 50 කිටුම්පත තුල දක්න ලැබෙන්නේ නැහැ අනෙක් සුවිශේෂීම කාරණය තමයි අග්‍රාමාත්‍යරයා දුරේ ඉවත් වීම සම්බන්ධ තත්ත්වය වත්මන් අනුගම ව්‍යවස්ථාවේ 46 දෙක ව්‍යවස්ථා තුල 90 දෙකක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වනවා පළමුවෙන්න අග්‍රාමාත්‍යරයා සකීය කැමැත්ත මත ඉල්ලා අසීම සහ දෙවැන්න ඔහු තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවීම නමුත් 21 අනුගම ව්‍යවස්ථා සංශෝධන කිටුම්පති මෙම කරුණ පොදුවේ ආමන්ත්‍රණය කරනවා ඒ අනුව 47 ඒ ව්‍යවස්ථාව දක්වන ආකාරයට ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවන ලබන ලිපියක් මගින් එහෙම යවන ලබන ලිපියක් ප්‍රමාණවත් අග්‍රාමාත්‍යවරයා තනතුරින් ඉවත් කිරීමද මේ අවධානයට ලක් කරපු සියලුම කරුණු විමසා බැලීමේදී අපිට පෙනී යන්නේ අනිකුත් සෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ශේෂ්ත්‍රයකදී වගේම අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත පොදු ලැබිමතාන්සාරී බලයක් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කිටුම්පත් තුලින් යෝජනා කරන බව අපි දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 ව්‍යවස්ථා මගින් ජනතාවගේ අත්හළ නොහැකි පරමාධිපත්‍ය තුල වන ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තු උසුලන බව සහ අග්‍රාමාත්‍යවරයා කියන්නේ එතනදී තීරණාත්මක තනතුරක් ඒ වගේ පසුබිමක හුදෙක් එක්කන්තයක අභිමතානුසාරී බලයක් ජනාධිපතිවරයා වෙත ගොනුවීම කියන්නේ සංවිධාන සහ තුල මුල්ධර්මයේ අතින් න්‍යායාත්මකවත් ගැටීමක් ඒ තුල නිර්මාණය වීමට ඉඩ හැරීමක් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක තිබිය යුතු පදනම් මූලධර්ම අත්වෙනු ප්‍රජාතන්ත්‍රවාදයේ අත්වෙනු 20 වැනි සංශෝධනය මගින් එවැනි තීරණාත්මක ව්‍යවස්ථාවන් සංශෝධනය කිරීම සිවිල් සමාජය තුළ යම් නිෂේධනීය බලපෑම් ඇතිවීමට හේතු වෙන්න පුළුවන් කියන ස්ථාවරය මම දන්නවා. ස්තුතියි තරස්. ඔව් ඒ අදහස් ඉදිරිපත් කළාට ස්තුතියි සහන්. ඔහුගේ අදහස් වලින් අපි දැක්ක ඉදමත් විග්‍රහාත්මක පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ තමයි ජනාධිපතිතුමා වෙත පමණක් බලය සංකේන්ද්‍රණය වීම හරහා ඒ තුලින් ඇතිවිය හැකි සංවර්ණ හා තුලන මූලධර්ම වලට ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් ඒ වටිනා අදහස් වලට නැවතවතාවක් ස්තුති කරන ගමන්ම අපි ඊළඟ අදහස් දක්වීමට යොමු වෙනවා. මෙය සිදු කරන්නේ දෙමළ මාධ්‍යෙන්. ඒ නිසා මම ඉන්ෆාක්ට ආරාධනා කරනවා. ඉන්ෆාක්ට් ඔතර්සි තොඩර්ந்து ජනාධිපතිගේ අධිකාරங்கள் அதாவது ජනාධිපතිගේ தட்டுணிவு அதிகாரம் அதேபோல நீதிமன்றத்தில் ஜனாதிபதியின் குற்ற விலக்களிப்பு சம்பந்தமாக உங்களுடன் கருத்துக்களை பகிர்ந்து கொள்வதற்காக இச்சந்தர்ப்பத்தினை துசாந்தேக்காக வழங்குகின்றேன். துசாந்தினி பற்றியும் ஆளப்படுவரின் உரிமைகள் பற்றியும் இது இரண்டிற்கும் இடையே உறவுகள் பற்றி கூறும் விதிகளின் தொகுப்பு என பூசெய்கின்றார். அப்படியே 1978 இரண்டாம் குடியரசு உத்தேசிக்கப்பட்ட 20 சீர்திருத்தத்தின் பாராளுமன்ற பேரவை மற்றும் ஜனாதிபதியின் அதிகாரங்கள் தொடர்பாக இக்கருத்துரை பாராளுமன்ற பேரவை தொடர்பாக 20 சீர்திருத்தத்தின் மூலம் ஏ அரசியலமைப்பு பேரவை நீக்கப்பட்டு பாராளுமன்ற பேரவை என அறிமுகம் செய்யப்படுகின்றது. பிரதமர், சபாநாயகர், எதிர்கட்சி தலைவர், பாராளுமன்ற உறுப்பினராக இருக்கக்கூடிய பிரதமரின் நியமித்தர், பாராளுமன்ற உறுப்பினராக இருக்கக்கூடிய எதிர்கட்சி தலைவரின் நியமித்தர் ஆகிய உறுப்பினர்களை கொண்டு 5 வருட பதவி காலத்திற்காக நியமிக்கப்படுகின்றது. சீர்திருத்தத்தில் குறிப்பிடப்பட்டுள்ள அட்டவணை 1 மற்றும் 2 அடிப்படையில் நியமனங்களை ஜனாதிபதி செய்வார். அவற்றுக்கான அவதானிப்புகளை பேரவை வழங்க வேண்டும். இந்நியமனங்களை
சட்ட ஏற்பாடுகள் மூலம் அகற்றலாம். அவ்வாறு சட்ட ஏற்பாடுகள் இல்லாத சந்தர்ப்பத்தில் ஜனாதிபதி அப்பதவி விலக்கலை மேற்கொள்ளலாம். பாராளுமன்றம் கலைக்கப்பட்ட போது 64-1 உறுப்பினரின்படி சட்டமாதிபர் தேர்ந்தெடுக்கப்படும் வரை சட்டமாதிபர் பேரவையின் உறுப்பினராக காணப்படலாம். அதுபோலவே பாராளுமன்றம் கலைக்கப்படும் சந்தர்ப்பத்தில் பொது தேர்தல் பாராளுமன்ற தேவைக்கான புதிய உறுப்பினர்கள் தேர்ந்தெடுக்கின்ற வரையில் உறுப்பினர்கள் தொடர்ந்து பதவி வகிப்பர். அது மாத்திரமே பேரவையின் அவதானிப்பு இடம்பெற வேண்டிய நடவடிக்கைகளின் சபாநாயகர் தீர்மானிக்கக்கூடியதாக காணப்படுகின்றது. இப்பாராளுமன்ற பேரவையில் செயற்பாடுகள் மட்டுப்படுத்தக்கூடியதாக காணப்படுகின்றது. அவதானிப்புகள் இல்லாத சந்தர்ப்பத்திலும் ஜனாதிபதி நியமனங்களை வழங்கக்கூடியவராக காணப்படுகின்றார். உத்தேசிக்கப்பட்ட 20 சட்டத்தின்படி ஜனாதிபதியின் அதிகாரங்கள் போர் சமாதான பிரகடனம் செய்த முப்படை தளபதிகளை பேரவைக்கான நியமனங்களை ஏற்படுத்த பிரதமரின் ஆலோசனை அவசியம் என கருதப்படுகின்ற அமைச்சரவை நியமனங்களை ஏற்படுத்துதலும் பணிகளை நியமித்தலும் அமைச்சர்களுக்கு அளிக்கப்படாத ஏதேனும் பணிகள் தம்வசம் வைத்திருக்கக்கூடிய நிலையை ஜனாதிபதி கொண்டுள்ளார். காலத்துக்காலம் கூடுமாறு அமர்வு பாராளுமன்றத்தின் அமர்வுகளை ஏற்படுத்துதல் கலைத்தல் போன்ற அதிகாரம் பொது தேர்தல் முடிவடைந்த பின்னர் ஒரு வருட காலத்தின் பின் பாராளுமன்றத்தை கலைக்கலாம். ஜனாதிபதி தத்துவின் அடிப்படையில் பாராளுமன்ற சட்ட மூலத்தை மக்கள் தீர்ப்புக்கு விடப்படலாம். தேர்தல் ஆணைக்குழு, தேசிய போலீஸ் ஆணைக்குழு, ஆணைக்குழு, பகிரங்க சேவை ஆணைக்குழு போன்றவற்றிற்கு ஆட்களை நியமனம் செய்யவும் பதவி நீக்கம் செய்யவும் உறுத்துடையவராக காணப்பட்டார். ஜனாதிபதியால் கணக்காய்வாளர் நாயகம் ஒரு நியமிக்கப்படுகிறது. உத்தேசிக்கப்பட்ட 20 சீர்திருத்தத்தின் மூலம் ஜனாதிபதி தேர்தலில் போட்டியிடுகின்ற குறைந்தபட்ச வயதை 30 கொண்டுவரப்பட்டமை இளம் சமுதாயத்தினர் அரசியலில் பங்கு பெற்றதற்கான ஏற்பாடு வரவேற்கக்கூடியதாக இருந்தாலும் ஜனாதிபதி அதிகாரங்கள் பல்வேறு குறைபாடுகளை கொண்டு காணப்படும். பிரேமச்சந்திர எதிர் ஜாயவிக்ரம வழக்கின்படி சட்ட ஆட்சி என்பது எமது அரசியல் அமைப்பின் தன்னிச்சையான அதிகார செல்வாக்கிற்கு மாறாக முழுமையான மேலாதிக்கத்தை முன்வைக்கின்றது. ஜனாதிபதி சுயாதீன ஆணைக்குழுக்களுக்கு நியமனம் மற்றும் இரண்டையும் தனித்த ஒருவராக மேற்கொள்கின்ற எதேச்ச அதிகாரத்திற்கு வழிவகுக்கின்றது. சட்டத்தின் ஆட்சியின்படி தன்னிச்சையான அதிகாரம் சட்டத்தின் ஆட்சி கேள்விக்குட்படுத்தப்படுகின்றது. ஜாதிக சேவக சங்க வழக்கின்படி வலிவயிராக்க கோட்பாடானது அரசின் அதிகாரமானது ஒரு துறைக்கு அதிகமாக அரசு சுதந்திரம் மற்றும் சுதந்திரம் பெறப்படுமாயின் அதிகார துஷ்பிரயோகம் ஏற்படும். அந்த வகையில் 20 சீர்திருத்தமானது நிறைவேற்றுத் துறையை சார்ந்த ஜனாதிபதி சட்டத்துறை அமைச்சர்களை நியமிக்கவும் பதவிநீக்கவும் நீதித்துறையின் நீதி சேவை ஆணைக்குழுக்களை நியமனம் பதவி நீக்கம் செய்யக்கூடுகின்ற தனித்த துறையை கட்டுப்படுத்தக்கூடிய நிலைமை காணப்படுகின்றது. ஆகையின் சுதந்திரமான ஏற்பாடுகளுக்கு தடையாக காணப்படுகின்றது. பாராளுமன்ற பேரவை அவதானிப்புகளை வழங்க வேண்டும் தான் விரும்பும் ஆட்களை நியமிப்பதில் கட்டுப்பாடற்ற ஜனாதிபதி கொண்டுள்ளார். உறுப்பினரின் 35 நீக்கமானது பதவி காலத்தில் எவ்வித அடிப்படை உரிமை வழக்குகள் முடியாமையானது ஜனநாயக தன்மையை சவாலுக்குட்படுத்தக்கூடியதாக ஆகவே ஜனநாயக சிந்தனைகளை வலுப்படுத்துவதற்காகவும் மக்களின் அரசியல் பங்கு பற்றுகையை மேம்படுத்தவும் இவ்வரசிய அமைப்பு செலுத்தப்பட வேண்டும். நன்றி.
බෙහෙවින් ස්තුති දුශාන්තිනි ඔබේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් ඇය දෙමළ මාධ්‍යෙන් තමයි ඇගේ අදහස් දැක්වේ මෙම යෝජිත විසුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මීළඟට තවත් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහසක් දැක්වීමට මම කැමැති එකතු කරගන්න කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ නීති ශිෂ්‍ය මාෂා සේරසිංහ මාෂා ඔව් බොහොම ස්තුතියි තාක්ෂණිකයෙ සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතු බලතල විසිවෙන සංශෝධනය මගින් වෙනස් වන ආකාරය පිළිබඳවයි. එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් දැනට සලසා ඇති ප්‍රතිපාදනවලට අනුව වගන්ති අංක 33 62 සහ 70 යන වගන්ති මගින් ව්‍යවස්ථාමය රාමුවක් ගොඩනගලා තියෙනවා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන්. මෙහිදී දැනට බලාත්මක වෙලා තිබෙන අවසාන සංශෝධනය වශයෙන් 19 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර පවතින සම්බන්ධතාවයේ තීරණාත්මක ආකාර දෙකකින් වෙනස් කිරීමකට ලක් කරලා තියෙනවා. මේ ආකාර දෙක ගැන කිව්වොත් එහෙම ජනාධිපතිවරයාට ඒකමතික තීන්දුවක් මගින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ඇති හැකියාව අවම කරමින් හැකියාව නැති කරමින් ආරක්ෂිත කාල සීමාව වශයෙන් පාර්ලිමේන්තුවට වසර 4 දක්වා දීර්ඝ කරලා තියෙනවා. අනෙක් ආකාරය තමයි පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරමින් විසිරුවා හැරීමට අවශ්‍ය බහුතර බලය 3-2 දක්වා වැඩි කරලා තියෙනවා. 19 සංශෝධනයෙන් මෙවැනි වෙනස්කම් ඇති කරමින් බලාපොරොත්තු වන විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ අතර යම් බලය තුලනාත්මකව වෙනස් කිරීමක් සම්බන්ධ වෙනවා. මේ යෝජිත විසිවෙන සංශෝධන කෙටුම්පත හරහා මේ සංශෝධනය සම්පූර්ණයෙන්ම වෙනස් අතකට යොමු කරනවා. මොකද මේ විසිවෙන සංශෝධනයේ මගින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති ඒකමතික බලයක ඒකමතික තීරණයකින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ඇති හැකියාව ආරක්ෂිත කාල සීමාව වසරකට සීමා කිරීමක් කරලා තියෙනවා. අනෙක් අතට මේ යෝජනාවක් සම්මත කරගනිමින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට අවශ්‍ය බහුතර බලය 3-2 සිට 2-1 දක්වා අඩු කරලා තියෙනවා. මෙමගින් ප්‍රධාන වශයෙන් පහර එල්ල වෙන්නේ ස්ථාවර පාර්ලිමේන්තු ක්‍රමයකට. ස්ථාවර පාර්ලිමේන්තු ක්‍රමයක් දුර්වල වෙනවා කියලා කියන්නේ පාර්ලිමේන්තුව ස්වෛරීභාවයට ස්වාධීනත්වයට එය ඍණාත්මක බලපෑමක් එළවෙන්නේ. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදයට ඍණාත්මක බලපෑමක් එළවෙන්නේ. මේ ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදීකරණය ගැන කතා කරොත් එහෙම මේ සංකල්පය දැඩි වශයෙන් කතා වෙනවා සුවිශේෂී සංජස්ථානයක් වශයෙන් පහුගිය ආණ්ඩුව කාලයේදී ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ඉවත් කරමින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමක් කරා. ඒ අවස්ථාවේදී මේට ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වෙලා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට වසර 4 යනතුරු හැකියාවක් නැති බව සඳහන් කරා. මේ අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රීකරණයට ස්ථාවර පාර්ලිමේන්තු ක්‍රමයක අවශ්‍යතාවය පැහැදිලි කරන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔවුන් කියනවා පවතින ආණ්ඩුවකට තමන්ගේ අභිමතය පරිදි ක්‍රියා කිරීමට ඇති හැකියාව අවම කරමින් පාලක පක්ෂයේ දේශපාලනික වාසිය මැතිවරණයක් අවස්ථාවකදී සීමා කරමින් විධායකයේ අත්නොමතික ලෙස ක්‍රියාත්මක වීම සමනය කිරීමටත් මේ ස්ථාවර පාර්ලිමේන්තු ක්‍රමය දැඩි ලෙස අවශ්‍ය වෙනවා කියලා. නමුත් මේ විසිවෙන මේ ගේන යන විසිවෙන සංශෝධන මේ යෝජනාව හරහා මේ ස්ථාවර පාර්ලිමේන්තු ක්‍රමය දුර්වල කිරීම මගින් ප්‍රජාතන්ත්‍රීකරණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රීකරණයට එරෙහි වෙයාමක් වශයෙන් තමයි මම පෞද්ගලිකව දකින්නේ. මේදී ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වශයෙන් ඔබ අවධානය යොමු කරන්න ඕනි 1978 ජය ජයවර්ධන ජනාධිපතිවරයා විසින් 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන සංශෝධනයේ විදිහට 1978 ව්‍යවස්ථාව ගෙනෙද්දී ඔහු මේ පාර්ලිමේන්තු ක්‍රමයක සිට විධායක ක්‍රමයක් දක්වා යන ගමන් මගට විධායක ක්‍රමයක් ගෙන ඒමට යම් සාධාරණීකරණය කිරීමේ තර්කයක් ඉදිරිපත් කරනවා. ඔහු කියනවා ශක්තිමත් රාජ්‍යයකට අවශ්‍ය වෙනවා ශක්තිමත් ආණ්ඩුවක්, ශක්තිමත් ආණ්ඩුවකට අවශ්‍ය වෙනවා ශක්තිමත් විධායකයක්. ශක්තිමත් විධායකයක් හරහා ස්ථාවර ආර්ථික දේශපාලනික ක්‍රමයක් ඇති කරමින් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින්
සුරජාතින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් යහපත් රටක් සාමකාමී රටක් ගොඩනැගීමට හැකි වෙන බව. නමුත් 1948 සිට 2020 දක්වා වසර 40කට වැඩි කාල සීමාවක් තුළදී මේ නැකී අරමුණ සාක්ෂාත් කර ගැනීමට හැකි වුණාද? මේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට ව්‍යවස්ථාදායකයේ දුර්වල කිරීම මගින් බලපෑමක් එල්ල වෙනවද? විධායකයට මෙතරම් බලතල ලබා දීමක් කරලත් සාක්ෂාත්කර ගැනීමට නොහැකි වුණු මේ අරමුණ පුළුවන් ද ව්‍යවස්ථාදායකයේ දුර්වල කිරීම හරහා සිදු කර ගන්න කියලා බුද්ධිමත් ඔබේ විමසුමට ලබා දෙමින් මම මගේ කතාව නිමා කරනවා. බොහොම ස්තුතියි. ඔව් බෙහෙවින් ස්තුති මාෂා. අය අදහස් දැක්වේ මෙම විශ්වවෙන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයාට මෙම පාර්ලිමේන්තු විසිරුව හැරීම සම්බන්ධයෙන් තියෙන බලෙහි සිදු වෙලා තියෙන වෙනස්කම් සම්බන්ධයෙන් ඉතින් මීළඟට අදහස් ඉදිරිපත් කිරීම සඳහා අපි කැමැති අපත් සමග එකතු කරගන්න කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපීඨයේ නීති ශිෂ්‍ය ඉෂාංක නදීෂන්. ඔහු තම අදහස් දක්වන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා. දවසේ අදහස් ඉදිරිපත් කරන ඔබ සියලුම දෙනාට ඔබට ලැබෙන්නේ විනාඩි 4ක කාලයක් පමණයි. එය වැඩසටහනේ ගලා යාමට ඉතාමත් වැදගත්. ඒ නිසා තමන්ට ලැබෙන විනාඩි 4ක කාලය තුල පමණක් තමන්ගේ අදහස් දැක්වීම ඉදිරිපත් කරන්න කියලා අපි නැවත වතාවක් මතක් කරනවා. ඔව් ඉෂාංක, ඔබේ අදහස් ඉදිරිපත් කර. කවුවක්ගේ බොහොම ස්තුතියි. යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පස සම්බන්ධ සංවාදයේදී මම තෝරාගෙන තිබෙන මාතෘකාව තමයි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බලපෑම මත ජනාධිපතිවරයාගේ විධායක බලතල කෙරෙහි ඇති කරන ලද අසීමාන්තික සංවරණය ඉවත් කිරීම සඳහා යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මගින් ගෙන ඇති පියවරයන්හි පවතින වැදගත්කම පිළිබඳව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරද්දී අපිට මූලිකවම අවධානය යොමු කරන්න වෙනවා. ප්‍රථමයෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දුන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය දිසට. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය දිස අවධානය යොමු කරද්දී අපිට පැහැදිලිව පෙනී යන කරුණක් තමයි පාර්ලිමේන්තුවෙන් බැහැර පුද්ගලයන් පවා අන්තර්ගත වන සංයුතියකින් සහිතව නිර්මාණය වෙච්ච ආයතනයක් බව. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4A ව්‍යවස්ථාව අනුව ජනරජයේ ජනතාවගේ විධායක බලය ප්‍රියවර්තනයීමේ මූලික වගකීම් ධර්ම ජනාධිපතිවරයාගේ විධායක බලතල සංවරණය කිරීම සඳහා මේ ආකාරයෙන් පාර්ලිමේන්තුවේ සමාජිකයන් නොවන පිරිස් පවා ඇතුළත් සභාවක් කරා කටයුතු කිරීම කෙතරම් දුරට සාධාරණ දෙයක්ද ගැටලුවක් පවතිනවා. ඒ වගේම තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් පවා පිළිගෙන තිබෙන එහි 31 ව්‍යවස්ථාව මගින් පිළිගෙන තිබෙන ජනාධිපතිවරයා විධායකයේ ආණ්ඩුවේ මෙන්ම සන්නද්ධ සේවාවන්හි ප්‍රධානියා වශයෙන් ඉටු කරන කාර්යභාරයටත් මෙම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වා දී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හරහා විශාල බලපෑමක් එල්ල වී තිබෙන බව මගේ පෞද්ගලික අදහසයි. ඒ සම්බන්ධයෙන් හොඳම නිදසුන විදිහට අපට දක්වන්න පුළුවන් රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම රටේ මහජන සාමය සම්බන්ධයෙන් ඉතා වැදගත් අනතුරක් වන පොලිස්පතිවරයා කියන තනතුර පත් කිරීමේදී පවා ජනාධිපතිවරයාට ඉදු වෙලා තිබෙනවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනිවාර්ය අනුමැතිය ලබා ගන්න. ඒ තත්ත්වේ මම දකින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත තවරා ඇති විධායක බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත අනිසි ලෙස ග්‍රහණය මේ තත්ත්වය අපිට ප්‍රායෝගික පසුගිය වසර 5ක කාල සීමාව තුළ ඉතා හොඳින් දැක ගන්න හැකියාව ලැබුණා. මෙම ක්‍රියාත්මක කරන ලද තත්ත්වයන් නිසා, මෙම ගනු ලද තීරණ නිසා රට තුළ ඇති වූ දැඩි අකාර්යක්ෂම තත්ත්වේ 19 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක කාල සීමාව පුරාවට මේ අකාර්යක්ෂම තත්ත්වේ රට තුළ ඕනම කෙනෙක්ට ප්‍රායෝගිකව දැක ගන්න පුළුවන් වුණා. මෙන්න මේ කියන අකාර්යක්ෂම තත්ත්වයත් අවම කරගනිමින් ඒ වගේම මේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණත් ආරක්ෂා කරගනිමින් තවදුරටත් ඉදිරියට මේ ජනාධිපතිවරයාගේ බලතල සංවරණය සිදු කරන ආකාරය පිළිබඳව බොහෝ නීතිවේදීන්ගේ අදහස් යොමු වුණා. ඒ අනුව මම තෝරගත්ත ප්‍රධාන නීතිවේදී ප්‍රවීණ නීතිවේදී මහාචාර්ය ප්‍රතිභා මහානාම හේව මහතා 2020 සැප්තැම්බර් මාස අද පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් මේ අකාර්යක්ෂම තත්ත්වයේ සහ ඊට එරෙහිව ගත යුතු පියවර සම්බන්ධයෙන් ඉතා වැදගත් දීර්ඝ කරුණු දැක්වීමක් සඳහන් වුණා. ඒ කරුණු දැක්වීම තුළ පැවති වැදගත් කරුණක් මම උපුරා දක්වන්නම්. රාජ්‍ය යම්කිසි අවස්ථාවකදී අස්ථාවර සහ අර්බුදකාරී තීරණාත්මක තත්ත්වයට පත් වූ විට ජනාධිපතිවරයාට පවතින බලතල භාවිතයෙන් ආර්ථික සහ ආරක්ෂක ශේෂ්ත්‍රයන් නගා සිටුවීමටත් සුරක්ෂිත කිරීමටත් පවතින අවස්ථාව පවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බලතල හරහා
යම් විශාල වශයෙන් සංවර්ධනයකට ලක් වී තිබෙනවා. මෙන්න මේ තත්ත්වය නිසා යෝජිත විසිවන අනුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත තුල අන්තර්ගත වෙන එම කෙටුම්පතේ 40 එම කෙටුම්පතේ 41 ආ ව්‍යවස්ථාව යටතේ හඳුන්වා දී තිබෙන පාර්ලිමේන්තු සභාව මීට වඩා සාධනීය තත්ත්වයක් පෙන්වුම් කරන බව මම අදහස් කරනවා. එතෙන්දී පාර්ලිමේන්තුවේ සමාජිකයන්ගෙන් පමණක් සමන්විත වෙන මේ පාර්ලිමේන්තු සභාව ජනතා පරමාධිපත්‍ය කෙරෙහි තරම් බලපෑමක් එල්ල නොකරන බවට එමෙන්ම ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභාව විසින් ලබා දෙනු ලබන නිර්දේශ අනිවාර්යෙන් පිළිගත යුතුය යන වගන්තිය ප්‍රතිපාදනය තුලත් නොවීම තුලත් ජනාධිපතිවරයාට විවස්ථාවෙන් පැවරී ඇති වැදගත් විධායක බලතල ස්වාධීනව සහ රටේ කාර්යක්ෂම පාලනයක් උදෙසා භාවිත කිරීමේ හැකියාව පවතිනවා. මෙන්න මේ තත්ත්වය නිසා මම අවසන් වශයෙන් කියන්න කැමති ශ්‍රී ලංකාව වගේ මහජන ඡන්දයෙන් තෝරාපත් කරගන්න ලබන විධායක ජනාධිපතිවරයෙක් සහිත ඒ වගේම සංවර්ධනය වෙමින් පවතින රටකට වඩා ගැළපෙන්නේ දැඩි ලෙස ජනාධිපතිවරයාගේ බලතල සංවර්ධනය කරමින් රට අකාර්යක්ෂම කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වැනි ආයතනයක් නොවේ. ඒ වෙනුවට මධ්‍යස්ථ මට්ටමේ බලතල සංවර්ධනය කරනු ලබන පාර්ලිමේන්තු සභාව වැනි ආයතනයක් බව. ස්තුතියි. ඔව් ස්තුතිවන්ත වෙනවා ඊශාංකරත් එම අදහස් දක්වීම වෙනුවෙන්. අපි ඔබට කිව්වා මෙම විසිවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් විවිධ අදහස් දරනවා කියලා. යම් කිසි කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් ඍණාත්මක අදහසක් දරද්දී තවත් කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් මධ්‍යස්ථ මතවාදයක් දරන්න පුළුවන්. නමුත් මේ හැම එකක්ම මේ හැම මතවාදයක්ම එහි නෛතික පසුබිම සහ නීතිමය රාමුවක් ඔස්සේ ඔබට දිගින් දිගටම ගෙන එන මේ වැඩසටහන සූදානම්. ඊළඟ අදහස් දක්වීම සඳහා අපි කැමති අපත් සමග එකතු කරගන්න කොළඹ විශ්වවිද්‍යාලය නීති පීඨයේ නීති ශිෂ්‍ය ටානියා කාවින්දි. ටානියා කසනී ටානියා. ස්තුතියි තරුෂි. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ මොකක්ද? රාජ්‍යක පාලනය පිළිබඳව සාකච්ඡා කිරීමේදී අතිශයින්ම වැදගත් ලේඛනයේ විදිහට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපිට දක්වන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය හදවත මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා අපි හඳුන්වනවා. විසිවන වරට සංශෝධනය වීමට යෝජිත අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව සම්බන්ධ නෛතික තත්ත්වය ගැන මගේ අදහස් දක්වන මේ අවස්ථාවේදී මම බලාපොරොත්තු වෙනවා. ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ව්‍යවස්ථා සම්පාදක ආයතනය වන රටේ ව්‍යවස්ථාදායකය කෙරෙහි දක්වන බලපෑම ගැන අවධානය වැඩියෙන්ම යොමු වෙන්න ඕනේ හේතු විදිහට ව්‍යවස්ථාදායකය මගින් නීතියේ ආධිපත්‍ය බලතල බෙදීම සහ බලය බෙදීම වගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල සංකල්ප බොහෝමයක් ක්‍රියාත්මක වීම දක්වන්න පුළුවන්. මෙම යෝජිත සංශෝධනය ප්‍රකාරව වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය වීම සිදුවන බව පේනවා. ඒ යටතේ සීමිත ව්‍යතිරේකී අවස්ථාවන් කිහිපයකදී හැර මැතිවරණ පැවැත්වූදා සිට වසරක් ඇතුළත පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ හැකියාව ජනාධිපතිවරයාට ලැබෙනවා. මේ සම්බන්ධයෙන් සාධනීය වගේම නිෂේධනීය තත්වයන් තියෙනවා කියලා අපිට තර්ක කරන්න පුළුවන්. මොකද පාර්ලිමේන්තුවක් කියන්නේ ජනතාවගේ කැමැත්තෙන් ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරවීමෙන් වසර 5ක් සඳහා පත් කෙරෙන මහජන නියෝජිතයන් සිටින ආයතනයක්. එතකොට මේ වගේ පුළුල් ජනතා නියෝජනයක් තිබෙන ආයතනයක් සම්බන්ධයෙන් තනි පුද්ගලයෙක්ට මේ තරම් විශාල බලයක් සංකේන්ද්‍රගතව පැවතීම ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය කිරීමක් විදිහට කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. විශේෂයෙන්ම 2018 පාර්ලිමේන්තු විසිරුවා හැරීම සම්බන්ධ නඩු තීරණයේදී අධිකරණයේ ඒ බම් පුන පුන කියා සිටිනවා. ඒ වගේම කෙනෙක්ට න්‍යායාත්මකව තර්ක කරන්න පුළුවන් ජනතා ඡන්දයෙන් පත්වන නියෝජිතයන් සැබවින්ම රටේ ජාතික ප්‍රතිපත්තිය හසුරුවාගෙන රට ඉදිරියට ගෙන යාමට තරම් ප්‍රමාණවත් ශක්තුතාවයක් දක්වන පුද්ගලයන් නොවන බවට ජනාධිපතිවරයාට පෙනී යනවා නම් එවැනි අවස්ථාවක යෝජිත ප්‍රතිපාදනය මගින් ජනතා පරමාධිපත්‍ය සුරක්ෂිත කරමින් ජනතා ඡන්දයට වැඩි වටිනාකමක් ලබා දීමට කටයුතු සිදු කරන බව. ඇත්තටම මෙතන සිද්ධ වෙන්නේ සමාජය තුළ පවත්න ගැටෙන අයිතිවාසිකම් තුලනය කිරීමක් කියන එක සමාජ විද්‍යාත්මක නීති ගුරුකුලයේ ආශ්‍රයෙන් සාකච්ඡා කිරීමේදී අපිට තර්ක කරන්න පුළුවන්. ඒ වගේම යෝජිත සංශෝධනයේ ප්‍රකාරව 70 ව්‍යවස්ථාව යටතේ 50 කෙටුම්පතක් සම්බන්ධයෙන් ප්‍රශ්නගත කිරීමට පවතින කාලය දින 14 සිට දින 7 දක්වා අඩු කරන කටයුතු කළ තියෙන එකත් සුදු හෝ කළු නොවන අලු ප්‍රතිපාදනයක් විදියට කෙනෙකුට තර්ක කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මොකද මෙහෙම දින සංඛ්‍යාව අඩු කිරීම මගින් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අනවශ්‍ය බාහිර බලපෑම් වලින් ආරක්ෂා කරගෙන
වඩා කාර්යක්ෂම ලෙස සිදු කිරීම මේ ආශ්‍රිතව න්‍යායාත්මකව පදනමක් හම්බ වෙනවා කියලා මම විශ්වාස කරනවා. කොහොම නමුත් ප්‍රායෝගික තත්ත්වයන් තුලදී ව්‍යවස්ථා සම්පාදනයේ පැවතිය හැකි අඩනුහුඩුකම් සම්බන්ධයෙන් අධිකරණයේ ඉදිරියේ ප්‍රශ්න කිරීමට ජනතාවට පවතින හැකියාව මේන් සීමා කරනවා. විශේෂයෙන්ම 50 ප්‍රතිනිරීක්ෂණ බලයක් රහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුල මේ ආකාරයට දින සංඛ්‍යාව අඩු කිරීම අත්නෝමතික ව්‍යවස්ථාදායකයක් ඇතිවීමේ මූල බීජයක් විය හැකි බවට කෙනෙකුට සාධාරණ වශයෙන් තර්කයක් ගොඩනගන්න පුළුවන්. කෙසේ නමුත් අපි අවබෝධ කරගන්න ඕන වැදගත්ම කාරණේ වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කියන්නේ යම් ලියවිල්ලක් නම් එහි සුදු කළු හෝ අළු පැහැය තීරණය වන්නේ ඒ ක්‍රියාත්මක කරන එහෙම නැත්නම් නියාමනය කරන පුද්ගලයා මතවන බව. ඒ අනුව මගේ පෞද්ගලික අදහස වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී හුදෙක්ම න්‍යායාත්මක කරුණු වලින් ඔබට ගිහිල්ලා ප්‍රායෝගික දේශපාලන සංස්කෘතියක් ඇතුලේ ඇතිවේ හැකි තත්වයන් ගැන අවබෝධයෙන් යුතුව ඒ සිදු කරන්න ඕනේ කියන කාරණය. ස්තුතියි තර්ෂි. ඔව් ස්තුතියි තානියා. මීළඟට අදහස් දක්වීම සම්බන්ධයෙන් අපත් සමග එකතු වෙනවා මදුෂිකා සඳලි. මදුෂිකා. ඔව් ස්තුතියක්. විසිරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ දක්නට ලැබෙන ප්‍රධානම ලක්ෂණයක් වෙන්නේ විධායක ජනාධිපතිවරයා සතු බලතල තව තවත් වැඩි දියුණු කර තිබීම. විශේෂයෙන්ම 33 ව්‍යවස්ථාව සංශෝධනය කරමින් එවෙනුවට නව ව්‍යවස්ථාවක් ගෙන එනින් මෙසේ ජනාධිපතිවරයාගේ විධායක බලතල තව තවත් වැඩි කර ඇති ආකාරයක් දක්නට ලැබෙනවා. මේ සම්බන්ධයෙන් බලපාව ප්‍රධානම කාරණය වෙන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ තිබුණු දුර්වලතාවයන් විශේෂයෙන්ම ඔහු කටයුතු කළ ආකාරයන් ඒ පිළිබඳ කතා කිරීමේදී රට අරාජකත්වයට යාම සම්බන්ධයෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළදී අප සිරුම දෙනා මුණ දුන් ආකාරයක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම පාලනයේ ඇතිවන අරාජකත්වය හේතුවෙන් පරිපාලනයේ ඇතිවන අරාජකත්වය හේතු කරගෙන සමාජයේ පවතින සෙසු පරිපාලන ආයතන බෙලහීන වන ආකාරයක් දක්නට ලැබුණා. ඒ හේතුව නිසාවෙන් මතුවුණු ප්‍රධානම ප්‍රතිඵලය වුණේ නීති විරෝධීතාවය කියන කරුණ සමාජය තුළ සාමාන්‍යකරණය කරන්නට බවට පත් වුණා. ඒකට හොඳම උදාහරණය තමයි රටේ සිදුවුණු විශාල වශයෙන් සිදුවුණු මූල්‍ය වංචාවන්. එතකොට තව උදාහරණ වශයෙන් ගන්න පුළුවන් රටතුළ සිදුවුණු බෝම්බ ප්‍රහාර මාලාවන්. මේ සියල්ල සිදුවුණේ මෙන්න මේ කියන අරාජකත්වය හේතු කරගෙන. ඒ අනුව මිනිස්සුන්ට ඕන වුණේ රටේ ජනතාවට අවශ්‍ය වුණේ යම්කිසි වැඩි බලතල ප්‍රමාණයක් සහිත විධායක ජනාධිපති ධුරයක් ඔස්සේ නැවත රට අරාජකත්වය කරා නොගොස් රටේ තිබෙන දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතිකමය තත්ත්වයන් සංවර්ධනය කරගෙන යාමට. ඒ අනුව 20 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනතාවගේ එම අභිලාෂයට අවකාශයක් ලබා දී ඇති බව පැහැදිලි. නමුත් ජනාධිපතිවරයාගේ මේ කියන බලතල වැඩි කිරීම ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔබ්බට ගිහිලා සිදු වෙනවා නම් ඒ පිළිබඳව විරුද්ධ වීමට සහ ඒ පිළිබඳ මතවාදයක් සමාජ මතවාදයක් ගොඩනැගීම මහජනතාව වශයෙන් අපි අවිවාදයෙන්ම කළ යුතු දෙයක්. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ගත් කල නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුළ 35 වන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කතා කිරීමේදී නැවත 35 වන ව්‍යවස්ථාව ව්‍යවස්ථාව තුළට ඉදිරිපත් කර ඇති ආකාරය දක්නට ලැබෙනවා. එනම් ජනාධිපති විනිර්මුක්තිය කියන සංකල්පය නැවත 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හරහා ලංකාව තුළ ස්ථාපිත කිරීමක් සිදු වෙනවා. මේ සැබවින්ම නීතිය ආධිපත්‍ය කියන සංකල්පයට එරෙහිව යාමක් බව අවිවාදයෙන් පිළිගත යුතුයි. යමෙක් තර්ක කරන්න පුළුවන් නැහැ නීතිය ආධිපත්‍ය කියන එක හොඳයි. නීතිය ආධිපත්‍ය තිබුණොත් ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා ශ්‍රේණික තීරණ ගන්න. ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා හදිසි තත්ත්වයන්ගේ සාධීනව තීරණ ගැනීම හැකියාව තිබෙනවා කියලා. ඔව් ඇත්ත. නමුත් ඒ තුලින් මතුවන අතුරු ප්‍රතිඵලය වෙන්නේ රටේ පවතින සෙසු ආයතන සෙසු පාලන ආයතන සෙසු පාලන ආයතනවල ක්‍රියාකාරීත්වය දුර්වල වෙලා ඒ ආයතන ජනාධිපතිගේ වහලුන් බවට පත්වීමක් සිද්ධ වෙනවා. ඒ කියන කාරණේ තුළදී සැබවින්ම නීතිය ආධිපත්‍ය වැනි සංකල්පයන් හුදු විවස්ථාවකට කොටුණු සංකල්පයක් බවට පමණක් පත්වෙනවා. එම නිසා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනතාව බලාපොරොත්තු වෙන්නේ රට අරාජකත්වය කරා ගෙන යන පාලනයකට තිත තබමින් රට ව්‍යවස්ථාමය වශයෙන් නෛතිකමය වශයෙන් දේශපාලනමය වශයෙන් ආර්ථිකමය වශයෙන් සමාජීයමය වශයෙන් නැවත සංවර්ධනයක් කරා ගෙන යා හැකි බලවත් ජනාධිපති ධුරයක්
සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්. එමෙන්ම ජනතාව බලාපොරොත්තු වෙනවා අනාගත මැතිවරණ ව්‍යාපාරවලදී අපි නැවත නීතිය ආධිපත්‍ය මෙරට ස්ථාපිත කරනවා. අපි මෙරට නැවත ව්‍යවස්ථානුකූල පාලනයක් ඇති කරනවා වැනි මැතිවරණ පොරොන්දු වලින් රහිත වූ සමාජීය වටපිටාවක් ගොඩනැගිය හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව ජනතාව අවදිය. ස්තුතියි. ස්තුතිවන්ත වෙනවා මදුෂිකා ඔබට. මීළඟට අපත් සමග ඉංග්‍රීසි මාධ්‍යෙන් අදහස් දැක්වීම සඳහා එකතු වෙනවා උදීප් තෙන්නකෝන්. උදීප් ඔබට අවස්ථාව. Thank you, Tarushi. Good evening, everyone. So I will be mainly focusing on the impact of the 20th Amendment towards the functions of the Independent Commission. So Independent Commissions were designed to execute certain functions, certain public functions that require a certain amount of freedom from political interventions. These commissions are, in the sense, independent, and the functions that are done by these commissions require freedom from the freedom from political intervention. For instance, if we take the Finance Commission, it ensures the balanced regional development and the human rights of the people. So likewise, this the independent commissions, the areas that are addressed by the independent commissions are the require freedom from political intervention. So in addition, since the independent commissions are considered as the fourth branch institutions, and this emphasizes that it requires independence, the freedom from political intervention. So this proposed 20th amendment grants power to the president by the article 41A to appoint or remove the members of independent commissions, and the president is not bound to be in accordance with the observations of the parliamentary council according to that article. So one could argue that it will affect the independence of the independence of the commissions as it happened prior to the 19th amendment, when the 18th amendment was in force. So this provision of the 20th amendment, however, is justified by many politicians and scholars stating that the 19th amendment will repeat the provisions of the 17th, the 19th amendment that repeats the provisions of the 17th amendment limits the power of the president in appointing members of the independent commissions. According to the article 41B, it is the president is it mandates the president to see to the recommendations of the Constitutional Council. So many professionals states that non-elected members of the Constitutional Council, when they appoint the members of the independent commissions, they are the it affects the the people's sovereignty. So especially Professor GLP is stated in a press conference that these members of the independent commission that were appointed under the recommendations of the Constitutional Council do not hold the public mandate, and they cannot be, however, they cannot be removed by people or any other institution if they do not perform their duty with integrity. However, although the people could even defeat the president or the parliament if they do not perform well, so there it is problematic. So he further argues that this could create an autocracy or monarchy within the area that the independent commission functions upon. So therefore another argument that is brought out by those who speak against the 20th amendment, speak in favor of the 20th amendment, states that if a member of the independent commission becomes biased towards one ethnic or religious group, the situation that is created by it
can no longer be like cannot be said that it's fair or reasonable anymore. And however, there should be the balance of power, as we know, the separation of power is a concept in constitutional law. So however that, even though this concept is there, that if it obstruct the decision-making power of the responsible parties, it could create more horrendous situations. Like we saw in the previous government, there were internal disputes and it created many issues, and ultimately it created many horrendous issues on your the time is over now. So thank you very much for sharing your valuable insights about the proposed 20th Amendment. We would like to connect with our next participant. අපත් සමග මීළඟට අදහස ඉදිරිපත් කිරීම සඳහා එකතු වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ නීති ශිෂ්‍ය අශනිකා පෙරේරා. අශනිකා, ඔබට අවස්ථාව. සුදිතල්ෂි, ශ්‍රී ලංකාවේ 20 වන අනුක්‍රම ව්‍යවස්ථාව ව්‍යවස්ථාදායකයේ බලපාන කොහොමද? මෙන්න මේ ගැනයි මම කතා කරන්නේ. මෙතනදී මම යොදා ගන්නවා ජනමත විචාරණය සම්බන්ධ 85 වන ව්‍යවස්ථාවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නුස්තුස්කම් පිළිබඳව දක්වන 91 වන ව්‍යවස්ථාවත් පිළිබඳ සංශෝධනය කිරීමේ යෝජනාව. ඉතින් පළවෙනිම 85 වන ව්‍යවස්ථාව ගැන කතා කරද්දී මේකේ සරල අදහස තමයි ජනාධිපතිතුමාගේ අභිමතය මත ජනමත විචාරණයක් ඔස්සේ ජනතාවට පුළුවන් පාර්ලිමේන්තු 50 කිරුම්පත් සම්මත කරන්න. ඉතින් 1978 මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේට අනුව්‍යවස්ථාවක් ඇතුළත් වෙලා තියෙනවා. මේ අනුව්‍යවස්ථාවේ හැටියට මේ ජනමත විචාරණ බලය පාර්ලිමේන්තු විසින් ප්‍රතික්ෂේප කරන 50 කිටුම්පත් සම්බන්ධයෙන් පවතිනවා. ඒකට මෙතනදී ජනමත විචාරණ බලය පුළුල් කිරීමක් වෙලා තියෙනවා. ඒ 19 වන සංශෝධනය තුලින් මේ අනුව්‍යවස්ථාව ඉවත් කිරීමකට ලක් කරනවා. ඒ දැන් වර්තමාන 20 වන සංශෝධනයේ යෝජනා කරනවා මේ ඉවත් කරපු සංශෝධනයේ මේ ඉවත් කරපු අනුව්‍යවස්ථාව නැවත අත්පත් කරන්න කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ අත්පත් කිරීම තුළින් ජනතා පරමාධිපත්‍ය වඩා තහවුරු වෙයි කියලා. ඒ වගේම තමයි ප්‍රජාතන්ත්‍රවාදය වඩා තහවුරු වෙයි කියන කාරණාව. ඒ වුණාට මෙතන තියෙන ප්‍රායෝගික ගැටලුව තමයි මේ ජනමත විචාරණය සිද්ධ වෙන්නේ ජනාධිපතිතුමාගේ අභිමතය යන පන්දම්. ඉතින් ජනාධිපතිතුමාගේ අභිමතයට සීමාවට ලක් වෙනවා නම් මේ ජනමත විචාරණය අපිට කියන්න අමාරුයි. මේ පරමාධිපත්‍ය අර අපි හිතන තරමේ සෑහෙන ප්‍රමාණයක මේ තත්ත්වයක පවතිනවා කියන එක. ඒ වගේම තමයි 91 ව්‍යවස්ථාව ගැන කතා කරන්නේ. ඉතින් කතා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සතු නුසුසුකම් පිළිබඳව. ඉතින් මෙතනදී 19 වන සංශෝධනයේ පිටින් අලුත් නුසුසුකම් මෙතන හැකියාවක් ඇති කරනවා. ඒ තමයි වෙනත් රටක පුරවැසියෙක් නම් ඒ පුද්ගලයාට බැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත් වෙන්න. ඉතින් මේ නොහැකියාව ගැන ගෝලීය වර්තමාන ප්‍රවණතාවෙන් එක බැලුවම අපිට වෙන කරනවා තමයි මේ රයිට් ටු සිටිසන්ෂිප් නැත්නම් පුරවැසිභාවයට යන අයිතිවාසිකම කියන එක ලෝකේ පුරා පිළිගෙන තියෙන කාරණාවක්. ඒ වගේම තමයි නීති ආධිපත්‍ය සහ සර්ව සාධාරණත්වය ආරක්ෂා කරන තුලස්සන ව්‍යවස්ථාව තුළින් හැඳින්වීම දක්වනවා නීතිය ඉදිරියේ සියලු දෙනාම සමානයි කියන කාරණාව. ඉතින් නීති ඉදිරියේ සියලු දෙනාම සමානයි නම් මේ පුරවැසිභාවයේ හේතු කොටගෙන පුද්ගලයෙකු අශක්මතාවයට පත් කිරීම කියන එක යහපත් කාරණාවක් නෙමෙයි. ඉතින් 20 වන සංශෝධනය තුළින් ඕන් බලාපොරොත්තු වෙනවා මේ නැහැකියාව ඉවත් කරන්න. ඉතින් අපි හිතනවා මේ නැහැකියාව ඉවත් කරන එක සාධනීයයි කියලා. හැබැයි මේකේ තවත් පැත්තක් තියෙනවා. මේක තමයි මේ මේක අත්‍යවශ්‍යද කියන කාරණාව. මොකද මීට වඩා අත්‍යවශ්‍යතාවයක් තියෙනවා මේ ආමන්ත්‍රණය නොමිච්ච. විශේෂයෙන්ම කිව්වොත් බලය විමධ්‍යගත කිරීම, ප්‍රාදේශීයක සම්බන්ධයෙන් ශක්තිමත් කිරීම, ඒ වගේම අඥානායකත්ව සීමා කිරීම, සුරජන් කණ්ඩායමේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වගේ ආමන්ත්‍රණය නොමිච්ච පරිකරවල ගණනාවක් තියෙනවා. ඉතින් අපි කියන්නේ මම කියන්නේ පාර්ලිමේන්තුවේ දැන් මේ ව්‍යවස්ථාදායක සංශෝධනයේ ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනතාවගේ පරමාර්ථයන්ට වඩා මෙතන ඉස්මතු වන්නේ දේශපාලන පරමාර්ථයන් නම් ඉතින් සාධනීය සාර්ථක වෙච්ච සංශෝධනයක් තියෙන එක හරිම අමාරුයි. ඒ වගේම තමයි මැතිවරණ කොමිසමේ නිලධාරීන් සම්බන්ධයෙන් කතා කරන්නේ. මෙවැනි කොමිසමේ නිලධාරීන්ට උනත් මේ ව්‍යවස්ථාව සංශෝධනය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහට පත්වීමේ හැකියාව තියෙනවා. අපි දන්නවා මැතිවරණ කොමිසම කියන්නේ ස්වාධීන ආයතනයක්. ඉතින් ස්වාධීන ආයතනයකින් පත්වන නිලධාරීන් ස්වාධීන නිලධාරීන්. ඉතින් මේ වගේ නිලධාරීන් විසින් දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් මැතිවරණයක් කරනවා. මැතිවරණයක් කරා මැතිවරණ කොමිසමේ නිලධාරීන් පාර්ලිමේන්තුවට පත්වනවා කියන්නේ ඒක මේ ප්‍රජාතන්ත්‍රවාදයට එහෙම එහෙම යහපත් ලක්ෂණයක් නෙමෙයි. ඉතින් මේ ආකාරයෙන් බලද්දී අපිට තේරිය යනවා වර්ධනයේ විස්තන් රාශියක් තියෙනවා කියලා. ඉතින් අපි අවසානයේ වශයෙන් ප්‍රාර්ථනා කරන්නේ ශ්‍රී ලංකාවටත් රටේ ජනතාවටත්
සාධනීය වශයෙන් යහපත් ප්‍රතිඵල ගෙන දෙන්නා වූ අනුකූල ව්‍යවස්ථාවක් මේ සංශෝධන පිළිබඳව කියන දේ කියලා. ඔව් බෙහෙවින්ම ස්තුතියි අශනිකා ඔබේ අදහස් දක්වීම සම්බන්ධයෙන්. මීළඟට අදහස් දක්වීම සඳහා අපත් සමග එකතු වෙන්නේ ශෂිනි ඉමාෂා චමෝදි. ශෂිනි ඔබට අවස්ථාව දැන්. ස්තුතියි තරිෂ්‍යාකි. සුබ සන්ධ්‍යාවක් වේවා. මේ දිනවලදී මේ ශ්‍රී ලංකාවේ දේශපාලනික රාමුව තුළ උණුසුම් කතිකාවතක් පවතින මාතෘකාවක් තමයි මේ විසිවන ව්‍යවස්ථා කෙටුම් පද කියලා කියන්නේ. එතකොට මේ යෝජිත විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ මූලික වශයෙන්ම අවධානයට යොමු වෙලා තියෙනවා විධායක ජනාධිපති ධුරය සම්බන්ධව. විශේෂයෙන්ම මේ විධායක ජනාධිපති ධුරය සම්බන්ධව කතා කිරීමේදී 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා එවැගේම යෝජිත විසිවන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයාට හිමිවන විනිර්මුක්තිය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළා කියන බව අපට හඳුනා ගන්නට පුළුවන්. ඒකෙදි මුල් ව්‍යවස්ථාවට අනුකූලව, ඒ කියන්නේ 1978 දී නිර්මාණය වෙච්ච මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව 35 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා කරන ලද හෝ නොකර හරින ලද කිසිවකට විරුද්ධව පෞද්ගලිකවත් එවැගේම නිල වශයෙන් උත් අධිකරණයක කිසිම නඩුවක් පැවරිය නොහැකි බව දක්වමින් ජනාධිපතිවරයාට හිමිවන විනිර්මුක්තිය පැහැදිලි කරලා තියෙනවා. එහෙමත් නැත්නම් ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණයක නඩු පැවරිය හැකිද යන කාරණය සම්බන්ධයෙන් විග්‍රහ කොට දක්වා තිබෙනවා. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ යහපාලන රජයේ විසින් මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය සමාජය තුළ ස්ථාපිත කිරීමේ අරමුණින් විධායක ජනාධිපතිවරයාට හිමිවන අනිසි බලතල අවප්‍රමාණය කිරීම සඳහා මේ 35 වන වගන්තිය, එහෙම නැත්නම් මේ විනිර්මුක්තිය සංශෝධනයකට ලක්කොට තිබෙනවා. විශේෂයෙන් මෙහිදී මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් නීතිපතිවරයාට එරෙහිව නඩු පැවරීම සිදු කළ හැකි බව තමයි විග්‍රහ කොට දක්වා තිබෙන්නේ. මෑත කාලීන ඉතිහාසය දිහා බැලුවොත් එහෙම නිදසුනක් දක්වනවා නම් දක්වන්න පුළුවන් 2018 ඔක්තෝබර් මාසයේදී එවක ජනාධිපතිවරයා තමන්ගේ දූරකාලය දරමින් සිටින කාලයේදී කරන ලද විධායක ක්‍රියාවක් සම්බන්ධයෙන් ප්‍රශ්නගත වෙච්ච රාජරත්නම් සම්බන්ධයෙන් හා අනෙකුත් අය ඉදිරිව නීතිපති කියන නඩුවේදී ව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තුව තමන්ගේ අභිමතය පරිදි විසිරුවා හැරීම හේතුවෙන් පෙත්සම් කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිද්ධ වෙනවා. එවැගේම ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යවස්ථානුරූපීව නැවතත් පාර්ලිමේන්තුව කැඳවීම සිද්ධ කරනවා. මේකෙදි 19 වන සංශෝධනය යටතේ මේ මුක්තිය සීමා කිරීම නිසිලස ක්‍රියාත්මක වූ ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. නමුත් මෙය ධනාත්මක ප්‍රවණතාවයක් ලෙස ඔබ දකින්නට පුළුවන්. එය ධනාත්මක ප්‍රවණතාවයක් වුණත් මුල් නඩු තීන්දුව සලකා බැලීමේදී වික්ටර් අයිවන් එදිරිව සරත් එන් සිල්වා, එවැගේම කරුණාතිලක එදිරිව දිසානායක කියන නඩු තීන්දුවලදී මේ මූලික අයිතිවාසිකම් සහ ජනාධිපතිවරයා හිමිවන විනිර්මුක්තිය කියන සංකල්ප ද්විත්වය ඝට්ටණය වීමක් දක්නට ලැබෙනවා. එවැගේම ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම ජනතා පරමාධිපත්‍ය අගය කරන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව තුළ නීතියේ ආධිපත්‍යයක් මේ ජනාධිපතිවරයාට හිමිවන විනිර්මුක්ති බලයත් කියන සංකල්ප ද්විත්වය එකිනෙකට ඝට්ටණය වෙමින් අභියෝගයට ලක් වෙමින් ඉදිරියට ආබවක් තමයි දක්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම නීතිය ඉදිරියේ සියලු දෙනා සමානයි යන සංකල්පය, එහෙමත් නැත්නම් නීතිය ඉදිරියේ පාලකයාත් පාලිතයාත් සමානයි කියන සංකල්පය තුළ රාජ්‍යයේ පළමු පුරවැසියා ලෙස සලකන ජනාධිපතිවරයාටත්, එවැගේම ඔහුව එම තනතුරට පත් කරන්නා වූ ජනතා පරමාධිපත්‍යයේ කේන්ද්‍රය බවට පත්වන සාමාන්‍ය පුරවැසියාටත් නීතිය එක ලෙස සමාන විය යුතුමයි. එසේනම් නීතියේ ආධිපත්‍යයත් මේ විනිර්මුක්තියත් එකිනෙකට ඝට්ටණය වන සංකල්ප ද්විත්වයක් බවට නිතින්ම පත් වෙලා තියෙනවා. ස්ථාවරත්වය මත, එවැගේම ස්ථාවර වගකීම කියන සංකල්ප තුළ ජනාධිපතිවරයාට සැලකිය යුතු බලතල ප්‍රමාණයක් ලැබිය යුතුවත් එය ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් තීව්‍ර කරමින් ලබා දිය යුතු බවටයි මගේ අදහස වන්නේ. ස්තුතියි. ඔව් ස්තුතියි ශෂිනි මාෂා. මීළඟට අදහස් ඉදිරිපත් කිරීමත් සමග අපිට එකතු වෙනවා ශෂිනි ගුරුගේ. ශෂිනි ඔබට අවස්ථාව තියෙනවා දැන් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. ඔව් බොහොම ස්තුතියි ඔබ ලබා දුන්න අවස්ථාවට. ඉතින් අද දිනේ මේ පැවැත්වෙන යෝජිත 20 වෙනි සංශෝධනය පිළිබඳ කතිකාවතේ මගේ අදහස් දැක්වීම ප්‍රධාන වශයෙන් කොටස් 3කට ඛණ්ඩනය කොට සිදු කිරීමට තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ යටතේ මම ප්‍රධාන වශයෙන්
මුලින් ඔබගේ අවධානයට යොමු කරන්න කැමති මේ යෝජිත 20 වෙනි සංශෝධනයේ යටතේ අපේ රටේ පිහිටවනු ලැබූ ස්වාධීන කොමිෂන් සභාවලට ඇතිවන බලපෑම කෙබඳුද කියලා. ඇත්තම වශයෙන්ම කිව්වොත් 1000ක් පිරි සංශෝධනයේ යටතේ මේ ස්වාධීන කොමිෂන් සභාව පිහිටවීම සිදු කරන ලද්දේ අපේ රටේ පරිපාලන පද්ධතිය නිර්දේශ පාලනීකරණය කිරීමේ අරමුණි. නමුත් සාමාන්‍ය පුරවැසියෙක් ලෙස සහ නීති ශිෂ්‍යාවක් විදිහට මට සැකයක් ඇති වෙනවා ඇත්තටම මේ යෝජිත 18 සමවෙන 20 වෙනි සංශෝධනයේ ඇසුරින් මේ ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වයට යම්කිසි ආකාරයකින් බලපෑමක් ඇති නොවේද කියන සැකය මට එනවා. උදාහරණයක් විදිහට ගත්තහම අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ එන නිලධාරී මඩුල්ල උදෙසා මේ නව ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට බලතල ලබා දී තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ තම අභිමතය පරිදි විනිසුරු වරුන් දෙදෙනෙක් පත් කිරීම සඳහා. ඒ වගේම එම පත් කිරීම වලදී එම විනිසුරු වරුන්ගේ අධිකරණ සේවා කාලය හෝ ජ්‍යෙෂ්ඨත්වය සලකා බැලීම අනිවාර්ය කරුණක් වශයෙන් මෙම සංශෝධනය ඇතුළත් කිරීමක් වෙලා නැහැ. මම හිතන විදිහට මෙම පියවර නිසා අපේ රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට ප්‍රධාන වශයෙන්ම දායක වෙන මේ සමස්ත අධිකරණ පද්ධතීන් පරිපාලනය සිදු කරන අධිකරණ කොමිෂන් සභාවට යම්කිසි ආකාරයේ ඍණාත්මක බලපෑමක් ඇති වෙනවා. මෙම මෙවැනි ඍණාත්මක බලපෑමක් ඇති වෙනවා නම් නිසැකවම එම බලපෑම ඒ ආකාරයෙන්ම රටේ නීතිය ආධිපත්‍යයට අධිකරණයේ ස්වාධීනත්වයට වගේම ඍජුවම ප්‍රජාතන්ත්‍රවාදයටත් ඇති වෙනවා. ඉතින් අපි නැවතත් ප්‍රශ්න කළ යුතුයි මෙලෙස විධායකයට යම්කිසි අනිසි බලතල ලබා දීලා එම බලතල මගින් අධිකරණ පද්ධතිය තුළට අත්පෙවීමක් කිරීමට ඉඩ ලබා දීම කොයිතරම් දුරට ස්ථානෝචිතද කියලා. දෙවනුව මම ඔබගේ අවධානයට යොමු කරන්න කැමති අපි දන්නවා මේ 20 වෙනි සංශෝධනය සම්පාදනයේ සිට සම්මත කිරීමට උත්සාහ කරන ක්‍රියාවලිය දක්වා මේ සමස්ත ක්‍රියාවලියම ඉතාමත් කෙටි කාලයක් ඇතුළත තමයි සිද්ධ වුනේ. ඉතින් නීති ශිෂ්‍යාවක් විදිහට මට මෙතනදී එන ප්‍රශ්නයක් තමයි ඇත්තටම මේ සංශෝධනයක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය මේ තරම් කෙටි කාලයකින් සිදු කළ හැකිද? මොකද මෙවැනි බාරදූර කාර්යයක් සිදු කිරීමට පෙර අතීතයේ වර්තමානයේ සහ අනාගතයේ අපේ රටට මේ සංශෝධනය නිසා ඇතිවිය හැකි සහ පෙර තිබුණු සංශෝධන නිසා අපි මුහුණ දීපු ගැටලු මේ රටේ ඇත්තටම පවතින ගැටලු මොනවද කියන එක ගැන ඉතාමත් විශාල වශයෙන් අපි අධ්‍යයනයක් කළ යුතුයි. ඊළඟට තෙවනුව මම ඔබගේ අවධානය යොමු කරන්න කැමතියි. සශිනී ඔබේ කාලය ඉවර වෙනවා මෙතනින්. ඔබ දැක්ක අදහස් වලට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. හොඳයි. ඒ වගේම නැවත වතාවක් මෙම වැඩසටහන සමග එකතු වෙලා ඉන්න ඔබ සියලුම දෙනාට අප කරන මතක් කිරීමයි මේ. මෙම සියලුම අදහස් අද දවසේ මේ වැඩසටහන ඉදිරිපත් කරන සියලුම අදහස් ඔවුන්ගේ ස්වාධීන මතවාද විනා එය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය විසින් දරන මතයක් නොවේ. ඒ නිසා ඒ මතක් කිරීමත් කරන ගමන් අපි යමු වෙනවා ඊළඟ කතිකාවේ දෙසට. ඇය ඉංග්‍රීසි මාධ්‍යෙන් තමයි තමන්ගේ අදහස් දැක්වීම සිදු කරන්නේ. ජයනි ඔබට අවස්ථාව. Thank you, Tarushyaki. It gives me a great pleasure as I have got this significant opportunity to express my take on the substitution of the Constitutional Council with the Parliamentary Council in the proposed 20th Amendment to the Constitution. The Constitutional Council is an institution that recommends or confirms appointments to commissions and other posts required to be independent from political persuasion. The 17th Amendment introduced a Constitutional Council in 2001. Since 2006, however, the Constitutional Council was not convened, and in 2010, the 18th Amendment replaced the Constitutional Council with the Parliamentary Council. In 2015, the Constitutional Council was reintroduced. The Constitutional Council has been described as an independent body. This independence is either contested or valorized, depending on whether one supports the Constitutional Council or not. A more useful consideration, perhaps, is what the Constitutional Council is expected to be independent from. The Constitutional Council under the 17th Amendment included the Prime Minister,
the speaker, the leader of the opposition, and seven unelected members nominated as follows. One by the president, five by the prime minister and the leader of the opposition, and one by those parties in parliament not already represented in the council. It is evident that under the 17th Amendment, the Constitutional Council was designed to be independent from the political persuasion of the dominant political parties in parliament as far as possible. It can therefore be described as an attempt at multi-party participation in governance. Under the 19th Amendment, the number of unelected members was reduced to 3. The quorum of the Constitutional Council was reduced to 5. In principle, the elected members who are nominated to the Constitutional Council are able to make decisions without the 3 unelected members. Under the 19th Amendment too, therefore, the Constitutional Council was designed to develop consensus among political parties represented in Parliament. Both constitutional councils, therefore, sought to improve the appointment process by requiring that the executive be accountable and transparent in that process. It did so by strengthening multi-party governance, replacing the constitutional council with a parliamentary council from which the president would seek observation is a poor substitute for the constitutional council. The Constitutional Council has the power to recommend individuals for appointment to the independent commissions and to approve the names of individuals recommended by the President, among others, to the appellate courts, the Attorney General, the Auditor General, and the Inspector General of Police. Under the 20th Amendment, there is a significant power imbalance between the Parliamentary Council and the President. This is compounded by the reintroduction of the immunity of suit for the president during office. Therefore, by replacing the Constitutional Council with a parliamentary council, Sri Lanka runs the risk of replacing the Constitutional Council with a body that functions as a rubber stamp for executive decisions. So this is my take on the substitution of the Constitutional Council with a Parliamentary Council to the proposed 20th Amendment to the Constitution. Thank you. Thank you so much, Jaini, for sharing your thoughts on this amendment. Meelangata apat samaga adahas dakwimata idiripat wenne Kolamba Vishwavidyalaya Neethi Peethaye Neethi Shishya Kasuni Ranaveera. Kasuni, obata avasthawa. බොහොම ස්තුතියි තරෂි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ මූලික හරයන් එක්ක සාකච්ඡා කරද්දී එයට අපි හඳුනා ගන්න වැදගත් ප්‍රවේශයක් සහ වැදගත් අවශ්‍යතාවයක් තමයි ස්වාධීන ආයතනවල නිර්දේශ පාලනික සහ ස්වාධීන පැවැත්ම. ඒතර මේ කියන කාරණාවත් එක්ක ස්වාධීන කොමිෂන් සභාවල පත්කිරීම සහ ඉවත් කිරීම සිදු කරන්නා වූ අධිකාරිය ස්වාධීනත්වයේ වැදගත් අවශ්‍යතාවයන් වරපත් වෙනවා. ඒ නිසාම 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා හඳුන්වා දුන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව බොහෝ දෙනාගේ ඇගැල්මට ලකුණා. නමුත් යෝජිත විසවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 7 වෙනි පරිච්ඡේදය ප්‍රතිවචනා කිරීමක් සිදු කරනවා. ඒකත් එක්ක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාව ප්‍රතිස්ථාපනය කිරීමක් සිදු කරනවා. මෙසේද බලපෑම අපිට සංවිධානයේ වශයෙන් සහ යසිත කාර්යන්හා බලතල ප්‍රකාරව නිරීක්ෂණය කරන්න පුළුවන්. සංයුක්ත විවේචනය ගත්තම එහිදී අපිට දැක ගන්න පුළුවන් කාරණයක් තමයි ඒ සංඛ්‍යාත්මක අඩුවීමක් මුලින්ම දැක ගන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකින් රසදිනෙක් සියයට පාර්ලිමේන්තු සභාවට අපිට දැක ගන්න පුළුවන් සමාජිකින් පස් දිනක් පමණයි. එතකොට සංයුක්තමය වශයෙන් ගත්තම යසිත කැපී පෙනෙන ලක්ෂණයක් වුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ පාර්ලිමේන්තුවෙන් පරිබාහිර සක්‍රීය වෘත්තීය ජීවිතයේ කෙලෙසියට පත් වෙන සමාජිකින් තිබෙනකොට ලබා දෙන තිබෙන නියෝජනය ඒත් එක්කම සුළු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා නියෝජනයක් ලබා දෙන තිබෙන ඒ ඊට සමාන්තර ප්‍රගතිය වාර්ගික වශයෙන් ජන කොට්ටාශමය වශයෙන් පක්ෂමය වශයෙන් ඒ වගේම පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු පරිබාහිරව මෙයගේ පුළුල් පරාසයක් තුළ ලබා දෙන තිබෙන නියෝජනය යම් ආකාරයකින් පටු වීමක් සිද්ධ කරනවා පාර්ලිමේන්තු සභාව හරහා ඒ ඔස්සේ ලබා දෙන්නේ නාමය නාමකරණයෙන් ලබා දෙන අවස්ථාවන් දෙකයි යටතේ දක්වා තිබෙන එකම නිර්ණායකයෙක් වෙන්නේ සන කොට්ටාශමක දක්වන විදත්තේ විතරයි. නමුත් මේ අශ්‍රිතව ගැන ප්‍රතිචාරකයක් තමයි දැන් පාර්ලිමේන්තුවෙන් විවුර්ත පාර්ලිමේන්තුවේ පරිබාහිර නියෝජිතයින් පස්කිරීම ඔස්සේ පාර්ලිමේන්තුව වගේ ජනතාවට වගකියවෙන ආයතනයක් නොගෙන නිසා ඔවුන්ගේ පැවැත්ම ප්‍රශ්නගත වීම. ඉතින් මේ කියන කාරණා දෙක ඊළඟට ඒ අශ්‍රිත බලතර සහකාරයන් ප්‍රකාරව සලකා බලද්දී
අනුක්‍රම ව්‍යවස්ථා 42 එක ව්‍යවස්ථා යටතේ දක්වන ජනාධිපතිවරයා යම් කිසි පත්කිරීමක් සිද්ධ කරනවා නම් අදින කොමිෂන් සභාවට ඒ පත්කිරීම සඳහා අනුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් නිර්දේශ ලබා ගත යුතුයි කියලා ඒත් එක්කම 41 ඈ එක ව්‍යවස්ථා යටතේ දක්වනවා ජනාධිපතිවරයා සභාවට කරන යම් නිර්දේශයක් තිබෙනවා නම් අන්න ඒකේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරන්න ඕනේ කියලා. ඒ නිසා විධායකය සහ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අතර යම් ආකාරයක බලපැලවල තුලනයක් අපට දැක ගන්න ලැබුණා. ඒත් එක්කම විධායකය වෙත බලය සංකේන්ද්‍රණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණය අපිට දැක ගන්න ලැබුණා. නමුත් යෝජිත ව්‍යවස්ථා සංශෝධනය හරහා යෝජනා කරන පාර්ලිමේන්තු සභාවත් එක්ක ගද්දී 41 ආ එක ව්‍යවස්ථා හරහා උන් දක්වන්නේ ජනාධිපතිවරයා සිදු කරන පත්කිරීම සඳහා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු සභාව ආශ්‍රිතව ලබා ගන්නට පුළුවන් නිරීක්ෂණ කියලා. එතකොට නිරීක්ෂණ සහ නිර්දේශ කියන කාරණාවන් දෙක කතා කරද්දී නිර්දේශ සහ අනුමත කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබා දීලා තිබුණු ඒ බන්ධනාත්මක වගකීම, ඒ කියන්නේ ජනාධිපතිවරයා වෙත යම් ආකාරයක නෛතික බන්ධනයක් ඇති වුණා මේ කියන දේවල් පිළිගන්න. නමුත් නිරීක්ෂණය ලබා ගැනීම තුළ ඒ ආකාර බන්ධනයක් අපිට දැක ගන්න හැකියාවක් නැහැ. ඒ නිසාම ජනාධිපතිවරයා සතු පත්කිරීමේ බලතල වෙත ඒ අංශයද බලතල සංකේතනයක් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒත් එක්කම 41 ඌ එක ව්‍යවස්ථාව යටතේ තමන්ගේ කාර්යභාරයන් සහ කාර්යාන්තරක රීති සෑදීම බලතල ලබා දෙන තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවද ඒත් එක්කම 41 ඒ ව්‍යවස්ථාව ප්‍රකාරව ඔවුන්ගේ නිර්දේශවල අවසානාත්මක භාවයේ තහවුරු කරන තිබෙන ධනවගන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මේකේ ප්‍රතිපාදන ආශ්‍රිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලබා දීලා තිබුණු ස්වාධීනත්වයත් එක්ක ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියන ඒකකයන් දෙක අතර බලතල සහ ඒ ආශ්‍රිත කාර්යන්වල තුලනයක් තිබුණා. ඒ තුලනය මත ස්වාධීනත්වය අපේක්ෂා කරගන්න සාක්ෂාත් කරගන්න අවකාශයක් ලැබුණා කියන කාරණයක් එක්ක අපිට පාර්ලිමේන්තු සභාව ආශ්‍රිත ඒ සීමාකරණයත් එක්ක නිරීක්ෂණය කරන්න පුළුවන් කාර්යය තමයි කාරණාව තමයි විධායක ජනාධිපතිවරයා සතු ඒ බලතල සංකේන්ද්‍රණය. ඉතින් ඒ නිසා මේ අශ්‍රිත තුලනයක් ඇති කරන්න කියලා අපි යෝජනා කරනවා. කෙසේ වෙතත් මේ අවසන්නාත්මක විග්‍රහයක් නෙවෙයි. ඒ නිසාම සසඳන්න තීරණය කරන ජූරිය ඔබයි. ස්තුති දර්ශි. ඔව් බෙහෙවින්ම ස්තුති අන්දරං කසනිය ඔබට. මම හිතන්නේ ඇය ඉතාමත් විග්‍රහාත්මක විදිහට පැහැදිලි කිරීමක් කරා 19 සංශෝධනයේ සහ මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනය අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් මොන වගේ මතවාදයක්ද දරන්නේ කියන එක ගැන. මීළඟට අපත් සමග අදහස් එකතු කිරීමට එකතු වෙනවා දේවින්ද පෙරේරා. දේවින්ද ඔබට අවස්ථාව දෙන්න. බොහොම ස්තුතියි තරුෂි අවස්ථාව ලබා දුන්නට. මම කතා කරන්න යන්නේ ලංකාවේ විධායකය කියන කොටස ඇතුලේ තියෙන එක්තරා විධායකයක් තමයි කැබිනට් මණ්ඩලය කියලා කියන්නේ. අපි දන්නවා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී ලංකාවේ දේශපාලන විධායකය කියන එක කොටස් දෙකයි. ඒක හුදෙක් විධායක ජනාධිපතිවරයා කියන පුද්ගලයා පමණක්ම නෙමෙයි, එතනින් එහාට ගිහිලා කැබිනට් මණ්ඩලයකුත් තියෙනවා. විශේෂයෙන්ම ඊට පෙර පැවති ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල තිබ මේ කැබිනට් කියන ඌරුවේ ප්‍රතිඵලයක් විදිහට මේ විදිහට කැබිනට් මණ්ඩලයක් තවදුරටත් මිශ්‍ර ආණ්ඩුක්‍රමයක් විදිහට 78 ව්‍යවස්ථාවෙන් හඳුන්වලා දීලා තියෙනවා. ඒ යටතේ මේ කැබිනට් මණ්ඩලයේ ප්‍රමුඛ මේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයාට සුවිශේෂී කාර්යභාර ප්‍රමාණයක් හිමි වෙලා තියෙන මේ අමාත්‍ය මණ්ඩලය සම්බන්ධ ඉටු කිරීමේදී. එතකොට මේ අමාත්‍ය මණ්ඩලයක පැවතීම කියන එකයි ජනාධිපතිවරයාට ඒක පත් කිරීම ඒ සමාජිකයන් ඉවත් කිරීම කියන කාරණයේදී මේ 20 සංශෝධන 50 කෙටුම්පත හරහා මේ වර්තමානයේ දැන් තියෙන ආකාරයට වඩා වෙනස් යමින් යම් කිසි අභිමතානුසාරී බලයක් ඒක රාශී කරලා තියෙනවා කියලා මම පෞද්ගලිකව දකිනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියලා කියන්නේ මේ වචන සමග කරන හරබයක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියලා කියන්නේ. එතකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන කිසියම් වූ වචනයකට විශාල අර්ථකථනයක් ලබා දෙන්න පුළුවන් රටේ ඊළඟ ඉරණම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මේ 20 සංශෝධන කෙටුම්පතේ තියෙන වචන දිහා අපි බැලුවොත් ජනාධිපතිවරයා කල්පනා කරන පරිදි ජනාධිපතිවරයාට අවශ්‍යයි හැඟේ නම් එහෙම නැත්නම් ඕනෑම අවස්ථාවකදී වගේ වචන තියෙනවා. මේ වචනවල සීමාව කුමක්ද කියන එක අපිට දක්වන්න පුළුවන් කමක් නැහැ. මොකද අර්ථකථනයක් ඇතුලේ මේ වචන පුළුල් සීමාවකට යන්න පුළුවන්. එතකොට යම් කිසි අවස්ථාවක මේ විධායක ජනාධිපති ධුරයේ තියෙන බලගතු භාවය එහෙම නැත්නම් මේකේ තියෙන හොඳ නරක තීරණය වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත සංකල්ප මත නෙමෙයි, ඒ අවස්ථාවේදී ධූරයේ දරණ පුද්ගලයාගේ පෞරුෂය හා හොඳ නරක මත කියලා තමයි මේ 20 සංශෝධන 50 කෙටුම්පත දිහා බැලුවාම අපිට අවබෝධ වෙන්නේ. එතකොට එතනදී අපි බැලුවොත් අමාත්‍ය මණ්ඩලයේ පත්කිරීමේදී අගමැතිවරයා පත්කිරීමේ කාර්යයේදී අපි දැක්ක
දහනමවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී යම් කිසි සාධනීය ප්‍රතිපත්තියක් කියන එතනදී පාර්ලිමේන්තුවේ බහුතරය කියන පුද්ගලයා කවුරු හරි වේවා ඔහුව ජනාධිපතිතුමා පත් කරන්න ඕනේ. නමුත් මෙතනදී ජනාධිපතිවරයා කල්පනා කරන පරිදි කියලා යම් කිසි වචන කාණ්ඩයක් ඒකරාශී කරලා තියෙනවා. එතකොට මේක සංඛ්‍යා විද්‍යාත්මකව බැලුවොත් 225 113ක් තමයි බහුතරය. නමුත් ජනාධිපතිවරයා කල්පනාව පුද්ගලයෙකුගේ කල්පනාව සහ සංඛ්‍යා විද්‍යාත්මක ස්වරූපය අතර මෙතන ඝට්ටනයක් තියෙනවා. අපි දන්නේ මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා කුමක් කල්පනා කරයිද කියලා විශේෂයෙන්ම ලංකාවේ තියෙන දේශපාලන පක්ෂක්‍රමය වගේ දෙයක් දිහා බැලුවාම අපිට පේනවා මේ 113 සීමාව පහු කිරීමට යම් කිසි අපහසුතාවයක් තියෙනවා. විශේෂයෙන්ම නියෝජන ක්‍රමය මැතිවරණ ක්‍රමයත් එක්ක බැලුවාම ඒක නිසා ජනාධිපතිවරයාගේ කල්පනාව කියන එකයි අර සංඛ්‍යා විද්‍යාත්මක පදනමයි මෙතනදි ගැටීමට හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරයාට පුළුවන්කමක් තියෙනවා අගමැතිවරයාව ඉවත් කරන්න තමන්ගේ අත්න යොදා ලවන ලිඛිත ලේඛනයකින්. විශේෂයෙන්ම ඒක දක්වලා තියෙන මේ නව පනත්කෙටුම් පතේ 47 අයන් 48 අටතේ. එතකොට ජනාධිපතිවරයාට පුළුවන් අගමැති ඉවත් කර තමන් හිතන පුද්ගලයෙක් බහුතරය ඇත්තයි කියලා තමන් කල්පනා කරන පුද්ගලයෙක් ධූරයට ගෙනෙන්න. එතකොට අර මං කලින් කිව්වාගේ මේ ධූරයේ බලවත්භාවය හෝ ධූරයේ හොඳ නරක තීරණය වෙන මේ 20 වෙනි සංශෝධනයේ යටතේ හුදෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ මේ සංකල්ප හෝ සංවරණය තුලන වගේ දේවල් මත නෙමෙයි ඒ පුද්ගලයාගේ පෞෂ්‍ය මත. ඊට පස්සේ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් අමාත්‍ය මණ්ඩලයේ නොවන අමාත්‍යවරුන් සහ අමාත්‍ය මණ්ඩලයේ ඊට පස්සේ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමේ කාර්යාවයේදී මේ ව්‍යවස්ථාපන කෙටුම් පතේ 45 46 47 කියන අවස්ථාවන් වලදී ජනාධිපතිවරයාට අවශ්‍ය නම් පමණයි අගමැතිගේ අභිමතය අගමැතිගෙන් විමසන්න අවශ්‍ය කොහොමද ඒක සංවිධානයේ ව්‍යුහය කොහොමද සංයුතිය ව්‍යුහය සකස් විය යුත්තේ කියලා. එතනදී ජනාධිපතිවරයාට කැමති නම් පුළුවන් විමසන්න නොකම අකමැති නම් පුළුවන් ජනාධිපතිවරයාට තමන්ගේ අභිමතය පරිදි ක්‍රියාත්මක කරන්න. එතකොට එතනදී අපිට පේනවා මේක 50-50 අවස්ථාවක් තියෙන එක. ජනාධිපතිවරයාගේ හිතන ප්‍රමාණය අනුව තමයි ජනාධිපතිවරයාගේ බලය සංවරණය කරනවා තුලනය කරනවා කියලා තීරණය කරන්නේම ජනාධිපතිවරයා. එතකොට අර විවස්ථාවෙන් මේකට ප්‍රතිපාදනයක් කරනවා. ඔබේ කාලයත් අවසානයි. ඕකේ. හරි, ස්තුතියි දේවින්ද ඔබේ අදහස් දැක්වීම වෙනුවෙන්. අපි මීළඟට යොමු වෙනවා අදහසක් ලබා ගැනීමට ගෞරි රසාංජලි වෙත. ගෞරි, ඔබට දැන් අවස්ථාව හිමි වෙනවා ඔබේ අදහස් දක්වන්න මෙම යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන්. බොහොම චිචි තපෂියක්ගේ මම අදහසින් කියන්නේ බලාපොරොත්තු වෙන්නේ 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කිරීමට යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත් පිළිබඳවයි. මෙම ප්‍රධාන වශයෙන්ම මෙම යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පතේ 3 වන ප්‍රතිපාදනය මගින් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යෝජනා විපාවදිනවා. මෙම යෝජනා පිළිබඳ අවධානය යොමු කරද්දී වර්තමානයේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ කාර්යස බලතල ලෙස ඉහළින්ම දක්වා තිබෙන 33(1)(a) ව්‍යවස්ථාව යටතේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට සහ එය ආරක්ෂා කරන බවට වගබලා ගැටිච්චි කියන අනුව්‍යවස්ථාව අපිට දක්වන්න ලැබෙන්නේ නැහැ. ඉවකිරීමක් දක්වන්න ලැබෙන අපිට යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 58 හරහා එමගින් ඒ ඉවත් කිරීම මගින් වූ බලාපොරොත්තු වන්නේ කුමක්ද කියන දේ පිළිබඳව ගැටු කාරී තත්ත්වයක් ඇති වෙනවා. ප්‍රධාන වශයෙන්ම රටේ මූලික නීතිය වන රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ විධායකයේ නායකයා වන විධායක ජනාධිපතිවරයා විසින් ආරක්ෂා කළ යුතුද ආරක්ෂා කිරීමට අවශ්‍යතාවයක් නැද්ද අනුගමනය කිරීමට අවශ්‍යතාවයක් නැද්ද යන්න ප්‍රකාශ කිරීමට ද උත්සාහයක් ගන්න කියන එක ගැටලුකාරී තත්ත්වයක් මත වෙනවා. මේදී යෝජිත විසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම් පත හරහා ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වෙන මෙම තත්ත්වය තුළදී ශ්‍රී ලංකාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුකූලවාදී කියන තත්ත්වයකට පත් වේවි කියන ගැටලුකාරී තත්ත්වයක් මත වෙනවා. මෙවැනි තත්ත්වයක් තුළදී ආණ්ඩුක්‍රම රටේ මූලික නීති වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරී තත්ත්වයට මේ බාධාවක් ඇති වේද කියන ගැටලුකාරී තත්ත්වය ඇති වෙනවා. ඊට අමතරව මෙම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම් පතේ 5 වෙනි ප්‍රතිපාදනය මගින් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යෝජනා විපාවදිනවා. මෙහිදී අධිකරණයේ ප්‍රධාන වශයෙන්ම 19 වෙනි සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ විනිර්මුක්ති බලය සම්බන්ධයෙන් ඇති කරපු සීමාවන් මෙම යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම් පත මගින් ඉවත් කිරීමක් අපිට දක්වන්න ලැබෙනවා. එනම් මෙමගින් ප්‍රධාන වශයෙන් ඇති කරන්නේ 19 වෙනි සංශෝධනයට පෙර ශ්‍රී ලංකාවේ පැවති ජනාධිපතිවරයාගේ විනිර්මුක්ති බලය සම්බන්ධයෙන් පැවති ස්ථාවරය නැවත ප්‍රතිස්ථාපනය කිරීම. ඒ අනුව ප්‍රධාන වශයෙන්ම ආණ්ඩුවේ ප්‍රධාන මාධ්‍ය තුනවන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියන
ආයතන ත්‍රිවිත ආයතනයන්ට බලය ලැබෙන්නේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 3 සහ 4 කියන ව්‍යවස්ථා මගින් ඒ ව්‍යවස්ථා මගින් ජනතා පරමාධිපත්‍යය හරහා. උඩ බලය උත්පාදනය වෙන්නේ ජනතා පරමාධිපත්‍යයෙන් බැවි මෙම ත්‍රිවිත ආයතනවලට වඩා ඉහළ ස්ථානයක තමයි ජනතා පරමාධිපත්‍යය පවතින්නේ. එබැවින් මෙතන මෙලෙස ඉහළ ස්ථානයක පවතින ජනතා පරමාධිපත්‍ය සතු ජනතාවට නොහැකි වෙනා මෙම යෝජිත විසුන ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධන 50 කටයුතු හරහා ස්ථාපනය කරන තත්ත්වය තුළදී जनता अपने नहीं कि मैंने वह विधायक हो फलपान नाशियाक मागी सिद्धुवन व्यावक्खर नपलहरी मखारी सिद्धुवन मूल का एक बात कमा उल्लंघने भी मखाली उल्लंघने भी मटा आसान ना व्यवस्था वित दी हो नीति में रखवान ना नीति में आरक्षा वक लगागे नहीं मट इवनी तत्व थोड़ा देश श्रीलंका व थोड़ा नीति आदि पाते किना तत्व के पत्थरे दिखे ना कैप्टू काली तत्व आते प्रधान वशीम रटक थोड़े पावतीन आंडू का व्यवस्था व खारा हां जनता व बलापुरत्व न वा बलापुरत्व न आंडू का व्यवस्था सांकल्प की पैक अपना हजरागान पुला नीति आदि पाते आंडू का व्यवस्था नुकुल बाद अधिकरण स्वाधीन आते वैन देवल महाजनता व थामा रटक थोड़ा पावतीन आंडू का व्यवस्था व खारा हां एम आंडू का व्यवस्था में सांकल्प आरक्षा व्यय अपेक्षा करना එවගේ ප්‍රධාන වශයෙන්ම ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී දේශපාලන මතවාදයක් දරන ශ්‍රී ලංකාව වැනි රාජ්‍ය තුළ පවතින ආණ්ඩුක ව්‍යවස්ථාව හරහා එම ආණ්ඩුක ව්‍යවස්ථාවේ සංකල්පය අනිවාර්යයෙන්ම ආරක්ෂා විය යුතුමයි අනාගතයේදී මෙම පවතින ආණ්ඩුක ව්‍යවස්ථාවට සිදු කරන යකි සංශෝධනයකදී එම ආණ්ඩුක ව්‍යවස්ථාවේ සංකල්පය ආරක්ෂා කරමින් ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු ඉදිරියට ගෙන යාමට හැකිනම් ඒ වඩාත් උචිතයි සහ අර්ථ සම්පන්න වේ කියලා තමයි මගේ අදහස. ස්තුතියි. इंग्रेजी माध्यम सिद्धवे सदा मम कथा ईशान लशित आरचित ओ ईशान अदहस Thank you, Akka. It is no secret that the 20th Amendment Bill was a shock for most of us who are studying the core principles of democratic governance. In Professor Uyangode's words, this amendment was a constitutional bombshell. So in my speech, while I'll be mainly focusing on the replacement of the Constitutional Council with the Parliamentary Council, I'll be touching upon the other controversial areas of the 20th Amendment as well. So the journey of the Constitutional Council started with the adoption of the 1978 Constitution. Contrary to the chief architect of this constitution, Mr. Jayawardene's belief that an executive presidential system would promote the stability in the governance, this constitution ended up creating one of the most powerful presidents in the world. His powers over the legislature, the judiciary, and the public service were absolute. Constitutional Council came into play. It aimed at making the law enforcement agencies and the public service independent and accountable. The 20th Amendment completely repeals the Constitutional Council and substitutes it with a very weaker mechanism called the Parliamentary Council. This mechanism has a number of institutional flaws in it. First, the Parliamentary Council has no longer power to recommend or approve the nominations made by the President. It can only give its observations to the President, and the president is clearly not bound by any of those observations. So even if the Parliamentary Council gives an observation which is not in favor of the president's nomination, he can simply disregard it and proceed to make his appointments. The severest and most dangerous consequence of such a mechanism is that it highly undermines and threatens the independence of the judiciary. Basically, in simple terms, under the 20th Amendment, the president can appoint whomever he wants as the Chief Justice or any other Superior Court Justice of this country. No qualification whatsoever is necessary. And most importantly, no matter how arbitrary the president's decision is, and no matter how unfair it is, it can in no way be challenged by the citizens in this country since his actions are covered by the blanket immunity clause. On the other hand, all the members of the independent commissions are appointed by the president and his sole discretion. No check is applicable to the president's powers in appointing these members, whose primary duty, interestingly, is to check the president. So it is so naive for us to even assume that these fourth branch institutions will end up successfully checking the president. The most ironic
clause, most ironic feature in this clause is that the president can sack the members of the parliamentary council, which is supposed to operate as a constraint on president's powers. This provision was drafted in such a crafty way to ensure that the president at any time can control the majority of the council. The parliamentary council is comprised of 5 members. This clause, however, explicitly states that the president can remove the prime minister, the prime minister's nominee, and the nominee appointed by the leader of the opposition anytime he wishes. So president can clearly control at least 3 members of this 5-member council. Therefore, at the end of the day, all these features beg the question that what's the point of even having such a constitutional framework which ought to have controlled the president, but in reality, however, is being controlled by him. Thank you. Thank you very much, Ishan. It was great to have your opinion as well. දැන් අපි මේ ළඟා වෙලා ඉන්නේ අද දවසේ මේ වැඩසටහනේ අවසාන විනාඩි කිහිපය දිහාවට. ඔබ දන්නවා තවමත් මෙම 20 වන ආණ්ඩුක්‍රම සංශෝධනය පවතින්නේ 50 කෙටුම් පතක් විදිහට. එය පාර්ලිමේන්තු විවාදවලදී එක් එක් සංශෝධන කිරීම වලට ලක් වෙන්න පුළුවන්. නමුත් ඒ සම්බන්ධයෙන් නෙමෙයි අපි අපේ මතවාද දරන්නේ දැනට සමාජය තුළ කතාවට ලක් වෙන මෙම ඉදිරිපත් වෙලා තියෙන පනත් කෙටුම් පත සම්බන්ධයෙන් විතරයි ඒ සම්බන්ධයෙන් ඔබට මතක් කිරීමක් කරන ගමන් මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ මෙම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ නීති ශිෂ්‍යයන් විසින් කරන තුලාව සංවාදකවය විසින් සිදු කරන ලබන මෙම ප්‍රගතිශීලී වැඩසටහන සමග එකතු වුණු ඔබ සියලුම දෙනාට ඔබේ අදහස් අපට ඉතාමත් වැදගත් මොකද සමාජයේ විවිධ කණ්ඩායම් විවිධ දේශපාලනික කණ්ඩායම් මෙම යෝජිත පනත් කෙටුම්පත මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් කළා එවන් පසුබිමක් යටතේ මෙවැනි නීති ශිෂ්‍යන් විසින් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දරන්නේ මොන වගේ අදහසක්ද එහි නෛතික පදනම මොන වගේ තත්ත්වයක්ද යන්න පැහැදිලි කිරීම සම්බන්ධයෙන් මම නැවත වතාවක් සූදානම් දෙන අද දවසේ අදහස් ඉදිරිපත් කරන්න අපත් සමග එකතුන ඔබ සියලුම දෙනාට ඒ වගේම අද දවසේ මේ වැඩසටහන අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙමින් නරඹපු ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාටත් අපි සූදානම් වෙමින් මේ වැඩසටහන සමාප්ත කරන්න අපි සූදානම් ඔබට පුංචි මතක් කිරීමක් කරනවා හෙට දිනේදීත් මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙවැනිම වූ විද්වත් කතිකාවතක් පැවැත්වෙනවා එම ප්‍රගතිශීලී වැඩසටහනටත් එක් වෙන්න ඔබට ආරාධනා කරමින් අපි ඔබට සුබ රාත්‍රියක් පතනවා සුබ රාත්‍රියක්